Mit Asapua. අයිබෝවන් සුදයක සන්ධ්‍යාවක්. අපි අදත් මෙලෙසින් ඉරිදා හැන්දෑවේ සිත්නි තසපුව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහට මන දවස තුළදෙත් රෑනාවේ වෙනකං ඔබට ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ අරියුම ඔබට කරමින් සුපුරුදු විදිහට මද දවස තුළදීත් මේ උතුම් වූ සිත්නි තසපු වැඩසටහනේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව සිදු කිරීම උදෙසා ගෞරව නමස්කාර පූර්වක අපි ආරාධනා කළේ ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පණ්ඩිත පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ. බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව හාමුදුරුවන් වහන්සේව පිළිගෙන ආරාධනා කරන සිත්නි තසපුව ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම සිත්නි තසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන් බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලොවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ පුද්ගල සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් හතර දෙනෙක් ගැන පෙන්වුවා. මේ පුද්ගලයන් හතර දෙනා අපිට මේ සමාජය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. මෙවැනි පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ ඒ අයගේ ජීවිත මෙන්න මේ ආකාරයට කොටස් හතරකට පෙන්වනවා. එක පුද්ගලයෙක් තමයි අඳුරෙන් අඳුරට යන කෙනා. එයා ජීවිතේ අඳුරෙම ඉපදිලා ඉන්නේ. හැබැයි එයා යන්නේ තවත් අඳුර පැත්තටම. ඒක පුද්ගලෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තවත් පිරිසක් ඉන්නවා අඳුරෙන් එළියට යන කෙනා. එයා මෙලව අන්ධකාරී ඉපදිලා හැබැයි ආලෝකයේ පැත්තට, ආලෝකයේ කරා ජීවිතේ වෙනස් කරගෙන ආලෝකයේ පැත්තට යන කෙනෙක් ඉන්නවා. අඳුරෙන් අඳුරට යන කෙනෙක් ඉන්නවා, අඳුරෙන් එළිය කරා යන කෙනෙක් ඉන්නවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පෙන්නවා එළියෙන් අඳුරට යන කෙනා. පෙර සසරේ කරපු පිනක් නිසා ඒ කෙනා බොහොම පිං ඇති ආලෝකමත් තැනක ඉපදිලා ඉන්නවා. ඒ නිසායි එළියෙන් ඔහුට ආලෝකයක් ලැබිච්ච කෙනෙක්. හැබැයි ඔහු යන්නේ අන්ධකාරේ පැත්තට. ඔහු එළියෙන් අඳුරට යන කෙනෙක්. ඊළඟට හතරවෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාලා එළියෙන් එළියට යන කෙනා. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයේ පැත්තට යන කෙනා. මෙන්න මේ විදිහේ පුද්ගලයෝ හතර දෙනෙක් ගැන මේ පුද්ගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි අඳුරෙන් අඳුරට යන කෙනා, අඳුරෙන් එළියට යන කෙනා, එළියෙන් අන්ධකාරයට යන කෙනා, එළියෙන් එළියට යන කෙනා. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයට යන කෙනා. මේ පුද්ගලයෝ ගැන අපිට සමාජය තුළ මෙහෙම දකින්න ලැබෙනවා. පින්වතුනි, මනුස්ස ලෝකෙ දිහා ගත්තහම නානත් කායා නානත් සංඤේ. මේ සත්වයන් කයනුත් එක එක ස්වරූපෙන් යුක්තයි. කායිකව නොයෙක් වෙනස්කම් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ අදහස්, ආකල්ප, සිතුවිලිවල විශාල වෙනස්කම් තියෙනවා. ඒ වගේමයි මනුස්ස ලෝකයේ තුල පෙර සසරේ කරපු පිම්පව් අනුව මේ මිනිස්යන්ගේ විශාල වෙනස්කම් දකින්න ලැබෙනවා. චුල්ල කම්ම විභංග සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමහර අය ඉන්නවා දීර්ඝායුෂ ලැබලා උපදිනවා. සමහර අය ඉපදිලා මනුස්ස ජීවිත ලැබලා අඩු වයසෙන් මැරෙනවා. සමහර පුද්ගලයෝ ඉන්න උපන්දා ඉඳන් ලෙඩ රෝග, නිතර ලෙඩ රෝග වලින් පීඩා විඳිනා ඉන්නවා.
සමහරයින්ව නිරෝගී සම්පත්තිය ඇතු අවුරුදු 80 90 100 ඉන්නවා ලොකු ලෙඩක් අසනීපයක් කියලා දෙයක් නැහැ. නිරෝගී සම්පත්තිය ඇති අය. සමහරු ඉන්නවා බොහොම පොහොසත්. ජීවිතේ හැමදේම ලැබෙනවා. තමන් පුංචි උත්සාහයක් කරත් ඒ පටන් ගන්න හැම දෙයක්ම උන්ට හිතනවට වඩා උත්කෘෂ්ට විදිහට ඔවුන්ගේ ජීවිතේ උන්ට ලැබෙනවා. ඒ නිසා හොඳ ගෙවල් දොරවල් යාන වාහන සැප සම්පත් මිල මුදල් මේ හැම දෙයකින්ම අඩුවක් නැති අය ඉන්නවා. ඒ වගේ මේ සමාජය තුළ දකින්න ලැබෙනවා බොහෝම දුකසේ මොන තරම් ජීවිතේ වෙහෙසුණත් මොන තරම් කැප වුණත් එදා වේලවත් හම්බ කරගන්න අපහසු ජීවිතේ යමක් ගොඩනගා ගන්න අපහසු මොනවා හරි සමහර ලාවට කොහොම හරි දුක් විඳලා පුංචි පැලක් අටව ගත්තත් මොකක් හරි කරදරයක් එක ගහක් හරි කඩාගෙන වැටෙනවා. ජීවිතේ හරි කරදර බහදා පිට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එදා වේලවත් හම්බ කරගන්න අමාරුයි. ඒ කියන්නේ පොහොසත්යි දුප්පත්යි ඉන්නවා. ලස්සනයි ඉන්නවා. ඒ වගේම නොයෙක් විරූපී විදිහට ඉපදිච්චයි ඉන්නවා. නොයෙක් අවයවවල දුර්වලතා ඇතුව ඉපදිච්චයි ඉන්නවා. සමහරු ඉන්නවා බොහොම බුද්ධිමත්. සමහරු ඉන්නවා උපතින්ම නුවණ අඩු කල්පනාව අඩු දරුවෝ ඉන්නවා. එතකොට මේ වගේ සමාජය තුළ කුලවත් කුලහීන නොයෙක් විදිහට පෞර්ෂවත් අය ඉන්නවා පෞර්ෂ නැති අය ඉන්නවා. මේ වගේ සමාජය තුළ නොයෙක් වෙනස්කම් අපිට මිනිස්සු තුළ දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරේ කම්මස්සකා සත්තා. කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණු. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාතු. මේකට හේතුව ඒ සත්වයන් කර්මයේ සකීය කරගත්ත පිරිසක්. කම දායාද කර්මයේ දෑවැද්ද කරගෙන යන පිරිසක්. කම පටිසරණු කර්මයේ පිළිසරණ කරගත්ත පිරිසක්. කර්මීම ඥාතියා කරගෙන සසර යන පිරිසක්. තම තමන් රැස් කරගත්ත හොඳ නරක කර්මයන්ගේ ප්‍රතිඵල යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. තමන් දෑවැද්ද කරගෙන සසර යන පිරිසක්. අන්න ඒ නිසා කර්මය මතමයි මේ සත්වයන්ගේ සියලු වෙනස්කම් බව බුදුරජාණන් වහන්සේ චුල්ලකම විභංග සූත්‍රයේදී පෙන්නනවා. හැබැයි මේ පුද්ගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ පෙර කර්මය මත තමයි උප්පත්තිය ලබන්නේ. කෙනෙක් උපදිනවා බොහොම අඳුරු තැනක උපදිනවා. එතන අඳුරු තැනක කියලා කියන්නේ සමහර ලාවට බොහොම දුප්පත් පරිසරයක එදා වේලවත් හම්බ කරගන්න අමාරු තැන්වල ඔබ දැකලා ඇති සමහර වීදිවල ජීවත් වෙන දරු සමහරු ජීවත් වෙනවා Tamanට ගියක් දොරක් කියලා නැහැ එක්ක මහ පාරක එක්ක බෝක්කුවක් අස්සේ කොහේ හරි එහෙම තැනක තමයි ජීවිතේ ගෙවෙන්නේ. එතකොට මේ වගේ මොකක් හෝ පෙර සසරේ කරපු අකුසලයක් නිසා ඒ කර්ම විපාකයක් මත අන්ධකාර උපතක් ලැබිලා තියෙන අන්ධකාර ජීවිතයක් ලැබිලා තියෙන. හැබැයි මේ පළවෙනි පුද්ගලයා බුදුහාඳුර පෙන්වුවේ අඳුරෙන් අඳුරටම යන කෙනා. ඒ අඳුරෙන් අඳුරටම යන කෙනා හැටියට පෙන්වුවේ පෙර සසරේ කරපු කර්ම විපාකයක් මත අර වගේ සමහරලාට පෙනුමෙන් ගත්තත් ලස්සන කෙනෙක් නෙමෙයි. ලෙඩ රෝගත් වැඩි. හරියට එදා වේලා හම්බ කරගන්න විදිහක් නැහැ. උගත්කමක් නැහැ, බුද්ධිමත්කමක් නැහැ, සමාජ පිළිගැනීමක් නැහැ, ඉන්න හිටින ගයක් දොරක් නැහැ. බොහොම දුකසේ ජීවත් වෙන්නේ. හැබැයි ඒ අන්ධකාරය ඉපදිලා තවත් ඒ කෙනා අඳුරෙන් අඳුරටම යන කෙනෙක්. ඒ කියන්නේ සිත කය වචනේ මුල් කරගෙන කරන්නෙම අකුසල්මයි. අර දුක්ඛිත ජීවිතයක් ගත කරාට කවදාවත් ගුණයක් පුරන්න වචනෙන්වත් යහපත් වචනයක් කතා කරන්නේ. කතා කරොත් එක්ක බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක්. හිතෙන් හිතන්නේ අනුන්ට අනතුරක් කරන්න. උදේ ඉඳන් රෑ වෙනකන් සැලසුම් කරන්නේ එක්කෝ කාගේ හරි දෙයක් කඩා වඩා ගන්න හැටි හොරකමක් සැලසුම් කරනවා, දුරාචාර ජීවිතයක් සැලසුම් කරනවා. එක්කෝ ජීවිතේ එක්කෝ මත්කුඩු මද්රව්‍යත් එක්ක වෙන්න පුළුවන්. එක්කෝ එවැනි වෙළඳාමක් තුළ ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ලාවට නගර මිනිස්සුන්ව මුලා කරලා එක්කෝ කාගේ හරි දෙයක් හොරකම් කරලා එවැනි දෙයකට තමයි එක්කෝ පෙළඹෙන්නේ. තමන් අඳුරේ ඉපදිලා අඳුර කරාම යන කෙනා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අඳුරෙන් අඳුරට යන කෙනෙක් හැටියට. අපිට මේ වගේ අය සමාජයේ ඕන තරම් දකින්න ලැබෙනවා. මේ අය දුප්පත්කම නිසා හොරකම් කරනව නෙමෙයි. පින්තුනි සමහර අය මේ පුරුදු එක මේ සංසාර පුරුදු එක අපි දැකලා තිනවා. සමහර අය ඉන්නවා මොන තරම් අගහිඟකම් තිබුණත් කවදාවත් හොරකමක් කරන්න නැති මිනිස්සු ඉන්නවා.
සමහරු කියනවා කාගෙන් හරි ඉල්ලගෙන අතපාල ජීවත් වුණත් හොරකම්නම් කරන්න එපා. තමන්ට පුළුවන් විදිහට යහපත් වචන සමහරලාවට කෙනෙකුට කතා කරත් අනේ සුවපත් වේවා යහපතක් වේවා මෛත්‍රී සහගත වචනයක් කතා කරනවා. තමන්ට පුළුවන් හැටියට හිඟමනේ ගිහිල්ලා හරි ජීවත් වෙන තමන්ට ලැබෙන දෙයකින් සතෙකුට හරි කෑම ටිකක් දීලා සතුටු වෙනවා. පුළුවන් මට්ටමින් පිනක් කරනවා. අඩු ගානේ මල් පහන් ටිකක් හරි පූජා කරලා බුදුන් අඳිනවා. පුළුවන් නම් පන්සලකට ගිහිල්ලා ওই පැත්තක වාඩි වෙලා බුදුන් ඇඳලා තමන්ට ලැබෙන දෙයින් අපි දැකලා තියෙනවා. එක් වාටමස්ථාන ළඟ ওই අනුරාධපුර පොළොන්නරුවේ ගත්තත් සමහර අම්මලා ඉන්නවා සමහර අයගේ ජීවිතවල නිදා ගන්න තැනක් නැවිලා ගහක් යට නිදා ගන්න පත්‍ර කොලයක් එලාගෙන එක්ක ඉත්‍රිදි කෑල්ලක් තියාගෙන ගිහිල්ලා බුදුන් අඳිනවා. ශ්‍රී මහබෝධිය ළඟ ගිහිල්ලා පිරිත් කියලා හොඳට බුදුන් අඳිනවා. කවුරු හරි කෙනෙක් දෙන කෑම එකක් එක්ක කවුරු හරි කෑම එකක් දෙනකොට ගිහිල්ලා එතන හිටගෙන ඉඳලා ඒ දෙයක් ඉල්ලගෙන කාලා ආයෙක රුවන්ලි සෑය ළඟට ගිහිල්ලා පිරිත් කිය කිය බුදුන් අඳිනවා. බඩකිනිනකොට එක්ක ටැප් එකකට හරි ගිහිල්ලා කටාල්ලගෙන වතුර චුට්ටක් බොනවා. කුසගින්න වතුර ටිකකින් හරි කුසගින්න නිවා ගන්න. ආයෙ ගිහිල්ලා බුදුන් අඳිනවා පිරිත් කියනවා. තමන් ගුණධර්මයක් පුරනවා මොනතරම් අගහිඟකම් තිබුණත් කුසට දෙයක් නැති වෙන්න පුළුවන්. බොන්න වතුර ටිකක් නැති වෙන්න පුළුවන්. හරියට අඳින්න ඇඳුමක් නැති වෙන්න පුළුවන්. ඒ තියෙන ඇඳුම එකම ඇඳුම ඇඳගෙන හරි තමන් ගුණයක් පුරාගෙන ගුණධර්ම රැකගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ අතර දැන් අපි දකින ලෝකේ සමහර රටවල් අතර අපි පසුගිය කාලේ අපිට ඔය බුරුමේ කියලා හඳුන්වන මියන්මාර් කියන හඳුන්වන රටට යන්න අවස්ථාව සැලසුණා. මේ රටේ ගත්තාම අවුරුදු 20 ගානක් බටහිර රටවල් සම්බාධක දාලා ඒ හමුදා පාලනයකට යෑම නිසා ඒ රට සම්බාධක තුලින් හිර කරපු රටක්. එතකොට අවුරුදු 20 ගානක් සම්බාධක තුල ඒ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා බොහෝම දුප්පත් අසරණ මට්ටමට මිනිස්සුන්ගේ ආර්ථිකය වැටලා තියෙනවා. හැබැයි 96ක් 97ක් බෞද්ධයෝ සමහර ප්‍රදේශවල 99ක් බෞද්ධයෝ ජීවත් වෙන විශාල බෞද්ධ ජනගහනයක් ජීවත් වෙන රටක් බුරුමේ මියන්මාරේ කියන රට. ඒ මිනිස්සු හොරකම් කරන්නේ කොච්චර දුප්පත් වුණ හරිම පුදුමයි. සමහරලාවට ඒ අයට පේන්න සල්ලි සමහරලාට බෑග් එකක් ලක්ෂ ගාණක් පේන්න බිම දාලා ගියත් පස්සෙන් පන්නගෙන ඇවිල්ලා හරි ගෙනහලා දෙනවා. ඉන්න හෝටලයක යමක් අමතක වෙලාවත් එක්කෝ වාහනයක් අරගෙන හරි වාහනේ පස්සෙන් ඇවිල්ලා මගට ඇවිල්ලා ගෙනහලා දෙනවා. සමහරලාවට ආයි යනකොට වෙනම අරන් තියලා තියෙනවා. එක්කෝ නම්බරයක් හරි හොයාගෙන ආපහු ගෙනහලා දෙනවා. අපි දකිනවා පාරවල් වල ඉන්න අසරණ අය හොන් යම් යම් දේවල් විකුණනවා. අපි ඔවුන්ට අනුකම්පා කරලා ඒ විකුණන දෙයක් නොගෙන යම් මුදලක් දෙන්න හැදුවත් ඒක ගන්න ඒක එපා කියනවා. කැමතිනම් මේ බඩුව ගන්න නමුත් මේ මුදලක් එපා කියනවා. එතකොට ඒ වගේ අපිට පේනවා සමාජයත් තුළ එවැනි මිනිස්සු හොරකම් කරන්නේ අසරණකම නිසා නෙමෙයි. ඒ ඔවුන්ගේ සමහර පුරුදු අසරණකම නිසා හොරකම් කරනවා නම් කන්න නැති මිනිස්සු අසරණ මිනිස්සු ඕන තරම් ඉන්නේ. හැම මිනිස්සයාම හොරකම් කරන්නේ. ඒ නිසා මේ සංසාර පුරුදුත් එක්ක සමහර අය ඉන්නවා අඳුරේ ඉපදිලා අඳුර කරාම යන අය. ඒ අය පෙර සසරියේ අකුසල සහගත පුරුදු නිසාම දුප්පත් වෙලා උපදින. උපදින්නේ බොහොම අසරණ තැනක. හැබැයි ඔවුන් එදා ඉඳන් කරන්නේ තවත් අඳුරටම යන දේවල්. එක්කෝ හොරකම්, වංචා, දුරාචාරය, මත්කුඩු, මත්ද්‍රව්‍ය, ඊළඟට මේ වගේ නොයෙක් සමාජයට හානි කර දේවල් තමයි ඔවුන්ගේ ව්‍යාපාර. ඔවුන් කොහොම හරි කීයක් හරි හම්බ කරගන්න උත්සාහ හිඟා කෑවත් මේක ඇත්ත කියලා නෙමෙයි. මිනිස්සේ ක්‍රවට්ටල බොරුවෙන් වංචාවෙන් තමයි දෙයක් ඉල්ල ගන්න පෙළඹෙන්නේ. ඒ නිසා මෙන්න මෙවැනි පුද්ගලයෝ අපිට සමාජයේ දකින්න ලැබෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්වයි අය අඳුරෙන් අඳුරට යන අය. ඊළඟට පින්වතුනි තව පිරිසක් ඉන්නවා අඳුරෙන් එළිය කරා යන අය. අන්ධකාරේ උපදිනවා පෙර සසරේ අකුසලයක් නිසා. හැබැයි සංසාර පුරුද්ද තියෙනවා වෙන්න පුළුවන් පිනට. ඒක මේ වගේ. ඒ කියන්නේ අපිට සමාජය තුළ දකින්න ලැබෙනවා සමහර අය ඔබ දැකලා ඇති සමහර අම්මලා ඉන්නවා හරි සිල්වත් කාටවත් කරදරයක් නැහැ. හැබැයි මේ මිනිස්සුන්ටම කරදර. කාටවත් කරදර මිනිස්සුම කියනවා මේ කිසි කෙනෙකුට හිරිහැරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන මේ මිනිස්යාටම නෙමේ කරදර කියනවා.
අපිට දකින්න ලැබෙන එවැනි අය සමහල්ලාවට සතර පොහොයට සීල් ගන්නවා, බුදුන් අදිනවා, පින්කම් කරනවා. හැබැයි මේ මොනවා කරත් සමහරට බොරු චෝදනා, නින්දා, අපහාස, සමහල්ලාවට හුලඟක් ආවත් ගහක් හරි කඩාගෙන වැටෙන්නේ මේ ගෙතමයි. ඒ මිනිස්යාට හරි කරදර. එතකොට බැලුව බැල්මට පේනවා සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්, කාටවත් කරදරයක් නැති කෙනෙක්, හොඳට පින් කරන කෙනෙක්, ගුණධර්ම රකින්න කෙනෙක්, තමන්ට ලැබෙන බත්පත පවා සතෙකුට හරි දන් දෙන කෙනෙක්. හැබැයි මේ මිනිස්යාටම කරදර. ඇයි මෙහෙම වෙන්නේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. පින්වතුනි, මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ සසර ගමනේ. අපි කවුරුත් පින්පව් සසරේ දායාද කරගෙන යන පිරිසක්. ඔබ හිතන්න මෙහෙම, සාමාන්‍ය පෘථජ්ජන කෙනෙක් ගැන හිතන්න, මාර්ගඵලයක් ලැබපු කෙනෙක් නෙමෙයි, පෘථජ්ජන ජීවිතයක් ගත කරන බොහොම සිල්වත් ගුණවත් සාමාන්‍ය කෙනෙක් ගැන හිතන්න. අපි නිකම් අම්ම කෙනෙක්කම උපාසක අම්ම කෙනෙක්ව සිල්වත්ව ජීවත් වෙනවා, ගුණ යහපත්ව ජීවත් වෙනවා. හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. හොඳට පින් කරනවා. හැබැයි මේ කොච්චර පින් කරත් සෝවාන්වත් වෙලා නැත්නම් අකුසලුත් කෙරෙනවා. ඉරිසියාව ඇති වෙනවා, කේන්ති යනවා, තරහව ඇති වෙනවා. සමහරලාවට වචනෙන්, සිතින්, කයින්, වචනෙන් අකුසලු ටික ටික කෙරෙනවා. අපි සාමාන්‍ය තේරුම් ගන්න මෙහෙම හිතමු, කෙනෙක් ඉන්නවා ජීවිතේ 120ක් තරම් අකුසල් කරගත්ත කෙනෙක්. හැබැයි එයා ගොඩාක් පින් කරන කෙනෙක්. ඒ නිසා 180ක් තරම් මුළු ජීවිතේම පින් කරන, නිතර බුදුන් අඳිනවා, දන් දෙනවා, සීල් රකින්නවා, අනුන්ට උදව් උපකාර කරනවා, බොහොම ගුණ යහපත් කෙනෙක්. එතකොට වැඩිපුර ජීවිතේ බර වෙලා තියෙන පිනට. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් 180ක්ම පින් කරගත්ත කෙනෙක්. මම මේ ප්‍රතිශත කියන්නේ ඔබට තේරුම් ගන්න. එතකොට 120ක් තරම් ජීවිතේ අකුසලුත් කරගත්ත කෙනෙක්. එතකොට මෙහෙම කෙනෙක් මරණාසන්න වෙනකොට දැන් පින බලවත්. එයා ගොඩාක් පින් කරලා නිසා පින බලවත්. ඒ පින බලවත් කෙනා, ඒ පින බලවත් වෙලා මරණින් මත්තේ අපි හිතමු යා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. පින්වතුනි, ධර්මයේ තියෙනවා ගති සම්පatti, ගති විපatti කියලා විස්තර වෙනවා. ගති සම්පatti කියන්නේ දිව්‍ය ලෝකෙ කියන්නේ ගති සම්පත්තිය. එතන සැප විපාක දෙන තැනක්, අකුසල විපාක දෙන තැනක් නෙමෙයි. එතකොට අර පින්පව් දෙකම කරලා වැඩිපුර පින බලවත් කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දැන් අර එයාගේ ජීවිතේ කරලා තිබිච්ච අකුසල් ටික යටපත් වෙනවා. එතන අකුසල විපාක දෙන තැනක් නෙමෙයි. දිව්‍ය ලෝකේ කියන්නේ අකුසල් විපාක දෙන්නේ. අර ජීවිතේ කරලා තියෙන පින් ටික දෙව්ලොවින් දෙව්ලොවට විපාක දෙනවා. සමහර දෙවිවරු ගැන දේශනාවල තියෙනවා චාතු මහරාජික දිව්‍ය ලෝකෙ ඉපදිලා සම්පූර්ණ දිව්‍ය ආයුෂ ගෙවනවා. එහෙන් චුත වෙලා තවුදිසා දෙව්ලොව පහළ වෙනවා. එහෙත් දිව්‍ය සැප සම්පත් විඳලා ඒ පින තවත් සසරේ පින බලවත් නම් තුසිත දිව්‍ය ලෝකෙ පහළ වෙනවා. යාමේ තුසිතේ නිම්මාන් රති පරිනිම්මිත වසවර්ති. ওই දිව්‍ය ලෝක හයේම මාරුවෙන් මාරුවට දෙව්ලොවින් දෙව්ලොවට කල්ප ගණන් පින බලවත් කෙනා පිනේ විපාක ගෙවනවා. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මෙහෙම දෙව්ලොවින් දෙව්ලොවට පිනේ විපාක ගෙවාගෙන ගෙවාගෙන යනකොට අපි හිතමු කල්ප ගාණක් ගියා කියලා. එහෙම කාලයක් යනකොට අර පින විපාක දීලා පින ගෙවිලා අවසන් වෙනවා. පින අවසන් වේගෙන එනකොට බුදුරජාන් වහන්සේ පෙන්නනවා ලකුණු පහක් පහළ වෙන. මේක තියෙන්නේ පුබ්බ නිමිත්ත කියන සූත්‍රය. ඒ දෙවිවරුන්ගේ පින අවසන් වෙනකොට දිව්‍ය ලෝකේ පැලඳගෙන ඉන්න මල්මාලා පරවෙන්න පටන් ගන්නවා. ඒ දෙවියන් පැලඳගෙන ඉන්න දිව්‍ය මල්මාලා පරවෙනවා. දෙවියන්ගේ දිව්‍ය සලුපිලි කෙලුටු වේගෙන යනවා. දිව්‍ය ශරීරවලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා. දිව්‍ය ශරීරවල තිබ්බ දීප්තිමත් භාවය, ප්‍රභාස්වර භාවය අඩු වෙලා ඒ දිව්‍ය ශරීර දුර්වර්ණ වේගෙන යනවා. ඒ විතරක් නෙමේ, දිව්‍ය විමානවල සිත් තලවන්නේ නැතුව යනවා. මේ ලකුණු පහළ වෙන්නේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න අර පින ගෙවිලා දැන් අවසන් වේගෙන යනකොට, චුත වෙන්න ලං වෙනකොට මේ ලකුණු පහළ වෙනවා. එතකොට තමන් එක්ක එකට කාලයක් දිව්‍ය ලෝකේ හිටපු අනෙක් දෙවිවරු, ඒ දෙවියන්ට අර චුත වෙන්න ආසන්න කෙනාට මඟ පෙන්නනවා. ඉතෝ බොහෝ සුගතින් ගච්ච පින්වත, ඔබ ඉක්මනට සුගතියට යන සුගතිය හිත පිහිටවා ගන්න කියනවා. සුගතින් ගන්්වා සුලද්ද ලාබන් ලබ, ඔබ සුගතියට ගිහිල්ලා උතුම්ම ලාභය ලබන්. සුලද්ද ලාබන් ලබිත්වා සුපතිට්ටිතෝ භවාතීති, ඒ උතුම් ලාභය ලබාගෙන ඒක තුළ ස්ථාවර වෙන්න කියන. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, දිව්‍ය ලෝකෙන් පිනගෙවිල අවසන් වෙලා චුතවෙන්න ආසන්න දෙවිවරුන්ට අනික් දෙවිවරු සුගතිය යන්න කියලා පෙන්වුවේ මනුස්ස ලෝකේ කියනවා.
ඒකට හේතුව දැන් දිව්‍ය ලෝකෙ ඉන්න ඉන්න කියලා වැඩක් නැහැ. අනේ ඔයා දිව්‍ය ලෝකෙම ඉන්න, අනේ දිව්‍ය ලෝකෙම ඉන්න කියවට වැඩක් නැහැ. දැන් දිව්‍ය ලෝකේ ඉන්න තරම් තිබ්බ පින දැන් ගෙවල අවසන් වෙලා. දැන් පහළටයි වැටෙන්න තියෙන්නේ. දැන් වැටෙනවා නම් ඊළඟට වැටෙන්න තියෙන්නේ එක්කෝ නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපායේ. ටිකක් හරි පිනකින් උපදිනවා නම් සුගතියක් හැටියට තියෙන්නේ මනුස්ස ලෝකේ. එතකොට දිව්‍ය ලෝකෙන් චුත වෙලා අපායකට නොවැටි ඉක්මනට ඔබ මනුස්ස ලෝකෙ හිත පිහිටවා ගන්න කියනවා. මනුස්ස ලෝකෙට ගිහිල්ලා සුලද්ද ලාභන් ලැබ උතුන් ලාභය ලබන්න කියනවා. බුදුරජාන් වහන්සේ වදාළ දෙවියන් උතුන් ලාභය හැටියට හැඳින්වුවේ තිසරණේ සද්ධා ලාභයයි. ඒ උතුන් ලාභය ලබන්න කියනවා. ඒ ලාභය ලබනවා විතරක් නෙමෙයි, ඒ උතුන් ලාභය තුල සුප්පතිට්ඨිතෝ භවාතීති, ඒ උතුන් ලාභය තුල ස්ථාවර වෙන්න කියනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා ඔබ සෝවාන් වෙන්න කියන සතරාපායෙන් සදාටම මිදෙන කෙනෙක් හැටියට සෝවාන් වෙලා ආයි දෙවියන් අතරට එන්න කියලා මඟ පෙන්නනවා. එතකොට පින්වතුනි, අර දිව්‍ය ලෝකේ පින ගෙවල අවසන් වෙච්ච කෙනෙක් දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවොත් දැන් එයාගේ පින ගෙවිලා ඉන්නේ. එයා මනුස්ස ලෝකේ උපදින්නේ බොහොම දුප්පත් තැනක. සමහරලාවට යාගේ පෙනුමෙන් ගත්තත් බොහොම ලස්සන කෙනෙක් නොවෙන්න පුළුවන්. රත්තරන් පාට ශරීරයක් ඇති, බොහොම පෞරුෂවත්, බොහොම ලස්සන ආකර්ශනීය පුද්ගලයෙක් නොවෙන්න පුළුවන්. සමහරලාවට යා උපන්දා ඉඳන් අර පෙර අකුසල් එක්ක මොකක් හෝ අසනීපයක්, එක්ක ලෙඩක්, එක්ක ශරීරේ ඇහැක වෙන්න පුළුවන්, ඇඟිලිවල වෙන්න පුළුවන්, අතපය වෙන්න පුළුවන්, මොකක් හරි විකෘතිතාවයක් ඇත උපදින කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇයියා පෙර අකුසලයක් බලවත් වෙලා අපාය නොවැටි යන්තම් මනුස්ස ලෝක ඉපදිලා බේරුණේ, දිව්‍ය ලෝකෙ පින ගෙවල අවසන් වෙලායි පහළට වැටුනේ. දැන් අන්න එයා අන්ධකාර උපතක් ලැබලා තියෙන්නේ. අන්න එයා මනුස්ස ලෝකෙට ආවේ බොහොම බලවත් පින බලවත් වෙච්ච තැනක නෙමෙයි, පින දිව්‍ය ලෝකෙ ගෙවල මෙහි අඳුරු තැනක ඉපදුනේ. හැබැයි පින්වතුනි, අඳුරු තැනක ඉපදුනාට මතක තියාගන්න, සසරේ යන්නේ විඥාණයත් එක්ක යන සංසාර පුරුදු ගොඩක් තියෙනවා. මේ විඥානය කියන්නේ සසර පුරුද්දට අනුව ගොඩ නැගෙන දෙයක්. එයාගේ විඥානේ පුරුදු වෙලා තියෙන්නේ සසරේ පිනට. සසරේ හරියට පින් කරලා පෙර ජීවිතවල ඔබට මතක ඇති අපි සඳහන් කරා 180ක් තරම් පින් කරගත්ත කෙනෙක් ගැන මේ සඳහන් කරේ. දිව්‍ය ලෝකේ කල්ප ගණන් දෙව්ලොවින් දෙව්ලොවට හිටපු කෙනෙක්. එතකොට එයාගේ විඥානේ තියෙන්නේ සසර පුරුද්ද තියෙන්නේ පිනට නම් අර කොච්චර දුප්පත් තැනක ඉපදුනත් වේලක් කර වේලක් කාල හරි දන් දෙන්නමයි හිත. අන්න එයා අඳුරෙන් එළිය කරා යනවා. ඇයි සසර පුරුද්ද තියෙන්නේ පිනට. කොච්චර අගහිඟකම් තිබ්බත් කොහොම හරි සමහරලාවට සීල් රෙද්දක් හරියට නැති වෙයි. එක්කෝ ගිහිලා සීල් ගන්න සීල් රෙද්දක් නැහැ. පන්සි පොයේ දවසට ගිහිලා ධර්මශාලාවෙන් එළියේ හරි වාඩි වෙලා අනේ කියන බණ ටිකක් පැත්තක ඉඳන් අහගෙන ඉන්නවා. ආසයි බණහන්. පින් කරන්න ආසයි. දන් දෙන්න ආසයි. වචනකින්වත් කාගෙවත් හිතක් රිද්දවන්නේ. කවුරු මොන නිඳා පහස කරත්, කවුරු මොනවා කිව්වත්, මොනවා කියලා බැන්නත් අනියා කරගත්ත දියාගෙනියයි සුවපත් වේවා. මෛත්‍රී සහගත හිතකින්ම යා හිතන්. එතකොට මේ විදිහට අඳුරෙන් එළිය කරා යන කෙනා කියන්නේ සසර පුරුද්දට අඳුරේ ඉපදුනත් එයාගේ සසර පුරුද්දට යා සිල් රකින්න. සිත කය වචනෙන් යහපතේ දෙනවා. පින් කරනවා. කුසල් වඩන පුළුවන් මට්ටමින් දන් දෙනවා. අපිට පේනවා සමාජය තුළ හරීම පුදුම මිනිස්සු අපි මේ බණ කියාගෙන රට පුරා යනකොට, අපි පින්කම් කරනකොට, ආරාම ආයතන චෛත්‍ය ගොඩ නගනකොට අපිට මුණ ගැහෙනවා මහා පුදුම චරිත. සමහර අම්මලා ඉන්නවා ගේ තෙමෙනවා, තාර සීට් කෑල්ලක් ටකරමක් දාගන්න ඒකට උත්සාහයක් නැහැ. එක්කෝ ගෙදර තෙමෙන තැන් වලට භාජන තිය තියා ගේ තෙමෙනවා. හැබැයි කොහේ හරි ධර්මශාලාවක සීට් වහනවා කිව්වොත් ණය වෙලා හරි ගිහිලා සීට් එකක් අරන් දෙනවා. කොහෙන් හරි ණයට අරගෙන ඒක කනකර ආභරණයක් හරි බැංකුවක තියලා සීට් එකක් අරන් පන්සලට පූජා කරනවා. සමහර අය ඉන්නවා ගේ මැටි ගේ තියෙන්නේ. මේ ගෙදර අඩු ගාණි සිමෙන්ති ටිකක් දාගෙන ජීවිතේ කවදාවත් ගෙදර ටයිල් එකක් අල්ලලා ටයිල් පාගපු අය නෙමෙයි. හැබැයි බුදු මැදුරට ටයිල් අල්ලනවා කියොත් පන්සලේ කොහොම හරි එක ටයිල් කැටයක් හරි අරන් පූජා කරන අය ඉන්නවා. ගෙවල් වල බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. තුන් වේල කන්නේ නැහැ බොහොම ගෙවල් බොහෝ ගෙවල් වල. සමහරවිට එක වේලයි එක්ක එක රත් කරගෙන තව එක පාරක් යන්තම් ඉතුරුෙන් ටිකක් කාලා දවසට එක වේලයි යන්නේ. සමහර ගෙවල් වල එක්ක මොන හරි මඤ්ඤොක් කාලයක් තම්බගෙන කනවා. එක්ක වෑංජන එකක් එච්චරයි.
මෙහෙම ජීවත් වුණාට කොහොම හරි පන්සලේ දානවේලක් බාරගෙන ණය වේලා හරි වෑංජන වර්ග දෙක තුනක් අඩු ගන්න මොනවා හරි පළතුරු ටිකක් කිරිහට්ටිය අරගෙන පන්සලට ගිහිල්ලා බොහොම සතුටෙන් හොඳට පන්සලේ දාන ටික පූජා කරලා එක්ක ගෙදර ඇවිල්ලා බඩකින් නිදා ගන්න මෙහෙම මිනිස්සු ඉන්නවා. එතකොට අඳුරේ ඉපදිලා අඳුරෙන් එළිය කරා යන කෙනෙක් අන්න බුදුරජාන් වහන්සේ දෙවනි පුද්ගලයා හැටියට පෙන්වුවේ අඳුරෙන් එළිය කරා යන කෙනා. අන්න දැන් පුද්ගලයෝ දෙන්නේ ගැන ඔබ දැනගත්තා. අඳුරෙන් අඳුරට යන අය ඉන්නවා, අඳුරෙන් එළිය කරා යන අය ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තුන්වෙනි පුද්ගලයා. අපිට මේ සමාජය තුල දකින්න ලැබෙනවා එවැනි පුද්ගලයෝ ඕන තරම්. ඒ තමයි එළියෙන් අඳුර කරා යන අය. පෙර සසරේ කරපු පිනක් නිසා ඒ සසරේ පින බලවත් වෙලා එයා බොහොම ආලෝකමත් තැනක උපදිනවා. හැබැයි සසරේ පින බලවත් වෙලා ආලෝකමත් තැනක ඉපදුනාට විඥානයේ තියෙන සසර පුරුද්ද තියෙන අකුසලයට ඒ නිසා අඳුරටමයි යදෙන්නේ. ඔබ දැකලා ඇති සමාජය තුල කෝටි ප්‍රකෝටිපතියෝ ඉන්නවා කවදාවත් දානයක් දෙන්න හිතෙන්නේ නැහැ. කාටවත් උදව්වක් උපකාරයක් කරන්න කිසිම කෙනෙකුට උදව්වක් කරන්න මිනිසෙකුට පිහිට වෙන්න අඩුම ගාණි කෑම වේලක් දෙන්නවත් එහෙම හිත නැමෙන්නේ. ලක්ෂ ගණන් එක ආහාර වේලට හෝටල් වල පිට රටවල් වල ගිහිල්ලා විනෝද වෙන්න සමහර වෙලාවට එක කෑම පිඟානට එක වේලට රුපියල් 10000 15000 වියදම් කරලා විනෝද වෙලා එනවා. රුපියල් 50ක් 100ක් කවදාවත් එක මිනිහෙකුට කෑම පැකට් එකක් අරන් දෙන්න හිත නැමෙන්නේ. එතකොට පටන් ගන්නෙම එක්ක දුරාචාරෙන් ජීවත් වෙන්නේ. හැබැයි එවැනි පුද්ගලයෝ සමහර අය ඉන්නවා පෙනුමෙන් ගත්තත් බොහොම ලස්සනයි. බැලූ බැල්මට ගත්තොත් බොහොම රත්තරම් පාටයි. බොහොම ආකර්ෂණීයයි, කෙනෙක්ගේ හිත ඇදලා යනවා. බොහොම පෞර්ෂවත්. හැබැයි කරන්නෙම හොරකම්, ජඩකම්, සල්ලාලකම්, දුරාචාර ව්‍යාපාරමයි පටන් ගන්නෙ. එහෙම පුද්ගලයෝ අර ආලෝකෙන් අඳුරට යන අය. හැබැයි සමාජයට මේක තේරුම් ගන්න බැරි වුණොත් මිනිස්සු බැලූ බැල්මට එවැනි පුද්ගලයෝ දිහා බලලා වැරදි දෘෂ්ටි වලට එනවා. ඒ තමයි සමහරු කියනවා බලාපල්ලකෝ අර පෞකාරයට හරියන්නේ නැහැටි. මේ කාලේ පෞකාරයන්ටනේ හරියන්නේ. අකුසල් කරන්න කරන්න මුන්ට හරියනෝනේ. ඔය වගේ වචන කියනවා ඔබ ඕන තරම් සමාජය අහලා ඇති. හැබැයි පින්වතුනි ඒක මෙන්න මේ විදිහට ඔබ තේරුම් ගන්න. දැන් අර කලින් මං විස්තර කරා වගේ ඒක මේ වගේ දෙයක්. මේ සමාජයේ පින්පව් දෙකම කරන පුද්ගලයෙක් ඉන්නවා. අපි හිතමු මේ වගේ කෙනෙක් ඉන්නවා, වැඩිපුරම අකුසල් කරන කෙනෙක්. දැන් සසර පුරුද්දත් එක්ක ගලපන්නයි ඔබ උත්සාහ කරන්න ඕනේ. කෙනෙක් ඉන්නවා අපි අර කලින් අර කතා කරපු පුද්ගලයාගේම අනිත් පැත්ත හිතන්. 80%ක් තරම් අකුසල් කරගත්ත පුද්ගලයෙක්, පව්කාරයෙක් ගැන හිතන්. හැම වෙලාවෙම පංච දුෂ්චරිතයේ මේ දෙනවා කියලා හිතන්. සතෙක් දැක්ක ගමන් එක්ක මරනවා, මරවනවා. පොඩි සතෙක් දැක්ක අනුන්ගේ සතෙක් හරි පැනලා මරණ අය ඉන්න. දැන් කොහේ හරි අපි හිතමු කාගේ හරි වත්තකට මොකෙක් හරි සතෙක් ආවා කියලා. සමහරවිට ඒ අය ඒ සතා අල්ලලා ගිහින් දාන්න උත්සාහ කරන, ඒ සතා මරන්න කැමති නැහැ. කෝ දෙන්න මම මරන්නම් කියලා අනුන්ගේ සතා හරි පැනලා මරණ අය ඉන්න. එතකොට මේ වගේ කොයි විලෙත් අකුසලයට හිත නැඹුරු වෙච්ච හොරකමට, සල්ලාලකමට, බේබදුකම් වලට, දුරාචාරයට නැඹුරු වෙච්ච පුද්ගලයෙක්. හැබැයි යාගේ ජීවිතය අපි හිතමු ගෙදර සතෙකුට හරි ගෙදර ඇති කරන සතාට හරි බල්ලෙකුට හරි ගෙනහල්ලා වටිනා බල්ලෙක් හරි ගෙනහල්ලා බොහොම ආදරෙන් උරතල් කර කර ඌට කන්න බොන්න ටික දෙනවා. ගෙදර තමන්ගේ දරුවන්ට අම්මා තාත්තට හොඳට සලකනවා කියලා හිතන එකත් පිනක්නේ. එතකොට මේ විදිහට සමහර ලාවට වෙසක් පොසොන් එනකොට වෙන්න පුළුවන්. මේ කාලේ සමහරලාට ඡන්ද ඊළඟ බලාගෙන ඉන්නවා නම් ඡන්ද කාලේ ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවට එළියට බැහැලා බොහොම උපාසකයා, දානපතියා, දානසාගර, දාන ඒ වචන වලින් බොහොම කැපිලා පේන්න උත්සාහ කරන ස්ටේජ් එකට නැගලා මිනිස්සුන්ට බඩුමලු දෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ජීවිතේ 120ක් තරම් කපටිකමෙන් හරි කාට හරි උදව්වක් කරත් ඒක පිනක්. එතකොට 120ක් තරම් පින් කරගත්ත කෙනෙක්. හැබැයි ජීවිතේ ඇත්තම කතාව ගත්තොත් 80%ක් පව කරගත්ත පව්කාරයෙක්. මෙහෙම පුද්ගලයෙක් මරණාසන්න වෙනකොට ඔන්න යාගේ ජීවිතේ දැන් වැඩිපුර බර වෙලා තියෙන්නේ අකුසල් පැත්ත. එයා මරණින් මත්තේ වැටෙනවා නිරේට. අන්න එතන තියෙන්නේ ගති සම්පත්තියක් නෙමෙයි, නිරේ කියන්නේ ගති විපත්තිය.
පිංගතුනි ගති විපත්තිය කියන්නේ අපායට වැටුණට පස්සේ කෙනෙක් නිරේට වැටුණොත් එයා සසරේ කරපු පින් ටිකක් තිබුණත් ඒ පින විපාක දෙන්නේ නැහැ. නිරේ කියන්නේ පින විපාක දෙන්න තැනක් නෙමෙයි. එයාට මරණ මංචකේ බලවත් වෙලා අකුසලයක් බලවත් වෙලා යා නිරේට වැටෙනකොට සසරේ කරපු බොහෝ අකුසල් එකට එකතු වෙවි එකතු වෙවි අකුසල විපාක තමයි අපාය තුල ගෙවෙන්නේ. අපි හිතමු අපාය ඔබ අහලා ඇති දේවදූත සූත්‍රේ, බාලපඬිත සූත්‍රේ වගේ දේශනා ගොඩාක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේට සඳහන් අපාය ගැන විස්තර කරන දේශනා. ඒවේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ අපායේ වැටුණාට පස්සේ අකුසලයේ ගෙවෙනකන් ආයි චුත වීමක් කියලා එකක් නැහැ. ටිකක් ගෙවලා මම පස්සේ ඊටු ටික ගෙවන්න එන්නම් ගිහිල්ලා එන්නම් කියලා එහෙම එන්න පුළුවන් කමක් නැහැ. සමහරු මෙරි මෙරි එතනම පහළ වෙනවා. දේශනාවේ සඳහන් වෙනවා දේවදූත සූත්‍රයේ සමහරු මහා නිරේ වැටිලා දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඊළඟට එතනින් වැටෙනවා ලෝකුඹ නිරේට. ලෝකුම නිරේ පැහි පැහි බොහෝ කාලයක් දුක් ඉඳලා ඊට පස්සේ අසිපත් නිරේට, උණුවලු නිරේ, කුක්කුල නිරේ, මේ වගේ අපායෙන් අපායට වැටි 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 බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අකුසලයේ ගෙවෙන කංචුත වීමක් නම් නැහැ කියලා. දැන් ඔබ හිතන්න ඒ පුද්ගලයාත් කල්ප ගාණක් අපායෙ ඔහොම අකුසල් ගෙව ගෙව අපි ඉදම කල්ප ගාණක් අපායෙම හිටියා කියලා. දැන් ඔහු සසරේ කරපු අකුසල විපාකත් ගෙවිලා 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 අකුසල විපාක ගෙවිලා අවසන් වෙනවා, අඩු වෙනවා. ඒවැ අකුසල විපාක ශක්තිය හීන වෙනවා. දැන් අකුසල විපාකයන් ගෙවිලා අවසන් වෙනකොට, අපායෙන් චුත වෙනකොට දැන් එයාට බලවත් වෙලා තියෙන්නේ අර ඉතුරු වෙලා යටපත් වෙච්ච පුංචි පින. දැන් බලවත් වැඩි. ඇයි අකුසල් ගෙවලා තියෙන්නේ? එයා පින බලවත් වෙලා අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එන්නේ. අන්න දැන් මනුස්ස ලෝකෙට එනකොට එයාගේ පින ගොඩක් බලවත්. අකුසල් අපායේ කල්ප ගණන් ගෙවලයි මනුස්ස ලෝකෙට ආවේ. එයා උපදින්නේම සමහරලාට බොහොම පොහොසත් තැනක. එයා පෙනුමෙන් ගත්තත් ලස්සනයි. පුංචි කාලේ ඉඳන් බැබලෙන රත්තරන් පාට ශරීරයක් තියෙනවා. බොහොම නිරෝගී සම්පත්තිය තියෙනවා. පෙනුමෙන් ගත්තොත් බොහොම පෞරුෂවත් කෙනෙක්. ඊළඟට මොන ව්‍යාපාරේ පටන් ගත්තා සමහරලාට දෙමව්පියන්ගේ වෙන්න පුළුවන්, දේපළ වෙන්න පුළුවන්, පරම්පරාගත දේවල් වෙන්න පුළුවන්, එයාට ලැබෙනවා. සමල්ලාවට නිකංම අනුන්ගේ දේවල් ලබන්න තරම් පින තියෙනවා. ඒ ලැබෙන දේවල් එක්ක තමම් යාන වාහන, ගෙවල් දොරවල්, ගොඩනැගිලි, ව්‍යාපාර, රට රටවල් වල පවා දීපල තියෙන්න පුළුවන්. දැන් එයා මනුස්ස ලෝකෙදී අන්න ආලෝකමත් තැනක ඉපදිලා තියෙන. අපායේ කර්ම ගෙවලාවේ එයා මනුස්ස ලෝකෙ ඉපදුනේ එලියක් ඇති තැනක. එයාගේ ජීවිතේ බොහොම ආලෝකමත්. බැලෝ බැල්මට යාට සල්ලි තියෙනවා, දීපල තියෙනවා, පෙනුම තියෙනවා, ලස්සනයි, නිරෝගී සම්පත්තිය තියෙනවා. දැන් එයා එලියක් ඇති තැනක ඉපදිලා. හැබැයි පින්වතුනි, සසර පුරුද්ද විඥානි පුරුදු වෙලා තියෙන පිනට නෙමෙයි, සසරේ පෞකමට නැඹුරු වෙච්ච පෞකාර ජීවිතයක් පුරුදු වෙච්ච කෙනෙක්, අකුසලයට නැඹුරු වෙච්ච හිතක් තියෙන. අන්නේ සංසාර පුරුද්දයි බලපාන්නේ. පිනට පුරුදු වෙච්ච කෙනාට පින සසරේ පුරුද්දක් හැටියට එනවා. ඒවා තමයි පාරමිතා කියන්නේ. සසරේ දන් දීදී පිනට දාණයට හිත පුරුදු කරගත්ත කෙනා සසරේ දාන පාරමිතාවට හිත නැඹුරු වෙනවා. සසරේ සීල් රැකපු කෙනාට කොච්චර කරදර බාධා තිබ්බත් සීලයටමයි හිත නැඹුරු වෙනවා. සසරේ පින් කරපු කෙනාගේ හිත පිනට නැඹුරු වෙනවා. සසරේ අකුසල් කරපු කෙනාගේ හිත අකුසලයට ඇදෙනවා. එතකොට මේ පුද්ගලයාට කොච්චර සල්ලි තිබුණත් පෙර සසරේ දුරාචාරයට, දුස්සීලකමට, හොරකමට, වංචාවට, ජඩකමට පුරුදු වෙච්ච මනසක් තියෙන ඒ සංසාර පුරුද්ද ඒ ජීවිතෙත් මතුවෙනවා. ඒ සසර පුරුද්දට අනුව කෝටි ගණන් සල්ලි තිබුණත් කවදාවත් දානයක් දෙන්න හිතෙන්නේ, පිනක් කරන්න හිතෙන්නේ. සමහර ලාවට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑ කියලා හිතුණත් පටන් ගන්න හිතෙන්නෙම එක්ක මත්කුඩු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, එක්ක මොනවා හරි කැසිනෝ වගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි හානි කර මද්රව්‍ය මත්කුඩු බෙදා හරින දෙයක් එක්ක අවියාවිද වෙන්න පුළුවන්. මොකක් හරි හොර ජාවාරමක් වෙන්න පුළුවන්. කොමිස් පගාවක් ගන්න දෙයක් වෙන්න පුළුවන්. එක්ක හොරකමක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ තමන්ට සල්ලි තියෙනවා ඇති තරම්. නමුත් තව තවත් හිත නැඹුරු වෙන්නේ කොච්චර තිබුණත් දුරාචාරයටමයි හිත යන්නේ. තමන්ට දිව්‍යාංගනාවක් වගේ ලස්සන බිරිඳක් ඉන්නවා ඉන්න පුළුවන්. හැබැයි සල්ලාලකමටමයි හිත යන්නේ. කොච්චර ලස්සන බිරිඳක් ගෙදර හිටියත් කොහේ හරි දුරාචාරේ ගිහිල්ලා, සල්ලාලකමේ ගිහිල්ලා ඒ සල්ලාල ජීවිත ගත කරලා එනවා.
ඒ සසර පුරුද්ද. එදකොට මේ වගේ බුදුරජාන් වහන්සේ මෙවැනි පුද්ගලයන්ව පෙන්වී එළියෙන් අඳුර කරා යන හය හැටියට අපිට ඔය වගේ අය ඕන තරම් සමාජෙ දකින්න ලැබෙනවා. ආලෝකමත් තැනක ඉපදුනාට යන්නේ අඳුරට. සිත කය වචනේ මුල් කරගෙන කරන්නේම අකුසල්, පව්කම්, ජඩකම්, දුරාචාරකම්. එතකොට එවැනි පුද්ගලයා යන්නේ අඳුර කරාමයි යන්නේ. අන්න එළියෙන් අඳුරට යන කෙනා. දැන් අපි පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන කතා කරමු. මේ තුන් දෙනාම අපිට ඕන තරම් සමාජෙ දකින්න ලැබෙනවා. අඳුරේ ඉපදිලා අඳුරටම යන කෙනා. අඳුරේ ඉපදිලා අඳුරෙන් ආලෝකයේ කරා යන කෙනා. ඊළඟට ආලෝකයක ඉපදිලා අන්ධකාරයට යන කෙනා. ඒ කෙනා ගැනයි අපි කතා කරේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා හතරවෙනි කෙනා තමයි එළියෙන් එළියට යන කෙනා. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයට යන කෙනා. අපිට දකින්න ලැබෙනවා සමහර පුද්ගලයෝ එවැනි මහා පින්වන්ත අය පෙර සසරේ පින බලවත්ව මනුස්ස ලෝකයට ආපු අය ඉන්නවා. ඒ අයගේ සසරේ පින් කරලා පින් කරලා පිනට නැඹුරු වෙච්ච විඥානයක් එක්ක මනුස්ස ලෝකෙට එන අය ඉන්නවා. ඒ අය මනුස්ස ලෝකෙ උපදින්නෙත් බොහොම පොහොසත් තැන්වල. පෙනුමෙන් ගත්තා සමහරලාවට බොහොම පෞර්ෂවත්, ලස්සනයි, පෞර්ෂයේ තියෙනවා, හැමදේම තියෙනවා. හැබැයි ඒ කොච්චර සල්ලි තිබුණත් ඒ අයගේ ජීවිතේ හැම වෙලාවෙම සිල්වත්, දුරාචාරයකට යොමු වෙන්නේ. වචනයක් කතා කරත් කෙනෙක්ගේ හිතක් සංසිඳෙන දෙයක්. හැම වෙලේම හිතන්නේ කාට හරි උදව්වක් කරන්න, දානයක් දෙන්න. නැති බැරි මිනිස්සෙකුට පිහිට වෙන්නේ කො කාට හරි ගියක් හදලා දෙන්න, ඉගෙන ගන්න බැරි ළමයින්ට එක්කෝ පාසල් පොත් ටිකක් හරි දෙන්න. කොහේ හරි ගමනක් ගියත් කෙනෙක් දැක්කහම වාහනයකින් හරි නවත්තලා මොනවා හරි උදව්වක් කරලා කෙනෙකුට පිහිට වෙනවා. හැම වෙලාවෙම සීල් රකින්න, ගුණධර්ම රකින්න, පින් කරන්න, දන් දෙන්න, ඒකටමයි හිත නැඹුරු වෙලා තියෙන්නේ. අන්න බුදුරජාන් වහන්සේ පෙන්නවා එළියෙන් එළියට යන කෙනා ආලෝකේම ඉපදිලා තව තවත් සිත කය වචනේ මුල් කරගෙන පිම්ම කරගෙන කුසල්ම කරගෙන ආලෝකයෙන් ආලෝකේ කරා යන කෙනා. බුදුරජාන් වහන්සේ වැනි පුද්ගලයෝ ගැන පෙන්නනවා මහණෙනි, බුදුරජාන් වහන්සේ වැඩ හිටිය කාලේ සමහර පුද්ගලයෝ ගැන බුදුහාඳුර පෙන්නනවා. සමහරු ඉන්නවා රජ පවුල්වල උපදින රාජකුමාරවරු, ආහාර ගන්නේ රත්තරන් තැටියේ, ඊළඟට පළඳින්නේ රන් මිරි වැඩි සංගල, සෙරෙප්පු දෙක රත්තරණින් හදලා තියෙන රන් මිරි වැඩි සංගල් පළඳින් රත්තරන් තැටි ආහාර ගන්න. තමන්ට සේවක සේවිකාව, මාලිගාවල්, මේ සැප සම්පත් ඔක්කොම තියෙනවා. දිව්‍යාංගනාවක් වගේ ලස්සන කුමාරිකාවක් ඉන්න. හැබැයි මේ මොන සැප සම්පත් තිබුණා, එයා ඒවට නොඇලි විමුක්තිය කරා යන්න මහන්සි ගන්න, ධර්මාවබෝධය කරා යන්න මහන්සි ගන්න. එයා සීල් රකින්නවා, ගුණධර්ම පුරනවා, පින් කරනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා ගැන හිතන්න. ඒ මොනතරම් සිටු තම්පත්, මොනතරම් දීපල තිබුණත් 54 කෝටියක් වියදම් කරලා ජේතවනේ හැදුවා. ඒ ජේතවනේ හදලා මහා පින් කරනකොට කාලිකදී පෙර අකුසල් බලවත් වෙලා අනාථපිණ්ඩික සිටුතුමාගේ ආර්ථික මට්ටම කඩාගෙන වැටුණා. ඒ දන් දෙන එක නැවැත්තුවේ නැහැ කියන. අනාථපිණ්ඩික සිටුතුමාට දේශනාවල සඳහන් වෙනවා වෙනදා ප්‍රණීත විදිහට ඇල්හාලේ බත් බොහෝම ප්‍රණීත විදිහට සූප ව්‍යංජනත් එක්ක ආහාර ගත්ත අනාථපිණ්ඩික සිටුවරයාගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා එක කාලයක් ආවා කාඩි හොදී නියුඩු හාලුයි ආහාර ගන්න. තමන් කන්නෙත් එච්චරයි. හැබැයි ඒ විදිහටම සංඝයාට දන් දෙනවා. දන් දෙන එක නැවැත්තුවේ නැහැ. තමන් මොන කරදර බාධා ආවත්, තමන්ට සල්ලි තිබුණත් නැතත් පින් කරන එක නවත්තන්නේ. ඒ පිනට නැඹුරු වෙච්ච සසර පුරුද්දක් ඇති, පිනට නැඹුරු වෙච්ච ජීවිත තියෙනවා. ඒ නිසා පින්වතුනි, ඒ වගේ බුදුහාඳුරු පිනව සමහර අය ඉන්නව අර රජවරු, ඒ සියලු සැප සම්පත් අතහැලා රාජකුමාරවරු පැවිදි වෙනවා. පැවිදි වෙලා සීල ගුණ දහම් රැකගෙන බණ භාවනා කරගෙන විමුක්තිය කරා නිවන කරා යන අය ඉන්නවා. සමහර අය ඉන්නවා ඇති දේකුත් නැහැ. බුදුහාඳුරු පෙන්නන උපදීන්නේම දුප්පත් තැනක ඉන්න ගේත් තෙමෙනවා. නිදාගන්න තියෙන එක්කෝ පැදුරු කෑල්ලක්. තමන්ට අගහිග කෑම කන්න තියෙන එක්කෝ මැටි කැඩිච්ච මැටි වළඳක්. යක්ෂණීක් වගේ පෙර අකුසලයකට ලැබිච්ච නිතර බනින, ගහන, වද දෙන බිරිඳක් තමන්ට ලැබිලා තියෙන. ඒත් මේ ටික අතහැර ගන්න බැරුව කොහොමද මං මේවා දාලා යන්නේ, මං කොහොමද මුන් අතහැරලා යන්නේ කියලා මේ ටිකට ඇලිලා සසරේ යනවා. අතහරින්න හිතෙන්නේ, අතහැර ගන්න
මනස යොමු වෙලා නැහැ, අතහැරීමක් නැහැ. හැබැයි සසර පින් තියෙන කෙනා රාජ මාලිග අතහරිනවා, රන් මිරි වැඩි සංගල් අතහරිනවා, සේවක සේවිකාව, කුඩා වූද මහත් වූද, ඥාති සැප සම්පත්, කෝටි ගණන් වස්තුව, ඒ සියල්ල අතහැරලා විමුක්තිය කරා යනවා. අන්න සසර පින, සසර පුරුද්ද තියෙන කෙනා. ඒ නිසා පින්වතුනි, මේ සසර පුරුද්ද කියන එක ගොඩාක් වැදගත්. අඳුරේ ඉපදුනත් සසර පින තියෙන කෙනා ආලෝකේ කරා යනවාමයි. ආලෝකේ ඉපදුනත් ඒවට බැඳෙන්නේ නැතුව ආලෝකේ කරාම යනවා සසර පින තියෙන කෙනා. සසර අකුසලයට පුරුදු වෙච්ච විඥානයක් ඇති කෙනෙක් සමහරු ඉන්නවා, අඳුරේම ඉපදිලා අර සසර පුරුද්දට අඳුරටමයි යන්නේ. පෙර මොකක් හෝ පිනක් බලවත් වෙලා පෙර සසරේ අකුසල් කරපු කෙනෙක් මේ ජීවිතේ යම් සැප සම්පත් ඇති තැනක ඉපදුනත් සසර පුරුද්දට එළියෙන් අඳුරටම යන පිරිසක් ඉන්නවා. ඔබ බලන්න, සමාජය තුළ මේ අපි විස්තර කරපු මේ පුද්ගලයෝ හතර දෙනාම මේ සමාජයේ අපිට ඕන තරම් දකින්න ලැබෙනවා. ඒ නිසා මේ පුද්ගලයෝ අතරින් අපිට සමාජය තුළ හොයන්න බෑ, බාහිරින් බල්ල හොයන්න බෑ. මෙයා නම් හොඳ සිල්වතා, මෙයා හොඳ උපාසකයා, මෙයා තමයි බොහොම හොඳ කෙනා, ගුණහපත් කෙනා. අපි පිටින් කෙනෙක් දිහා බල්ලා පිටින් නිගමන දෙන්න බෑ. සමහර වෙලාවට කෙනෙක් දිහා බල්ලා පෙනුමෙන් කෙනෙක් ලස්සන නැති වෙන්න පුළුවන්, පෙනුමෙන් කෙනෙක් බොහොම විරූපී කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා බොහොම සිල්වත්, ගුණවත්, අඳුරෙන් ආලෝකයට යන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පෙනුමෙන් ලස්සන, බොහොම සැප සම්පත් තියෙන, බොහොම රජෙක් වගේ වැජබිලා ජීවත් වෙන කෙනෙක් දැකලා හිතෙන්න පුළුවන්, අන්න මිනිස්සු, අන්න පෙර පින විඳින, අන්න සල්ලිකාරයෝ, ඔන්න ජීවිත කියලා. හැබැයි ඒ ජීවිතේ එළියෙන් අඳුර කරා යන දුරාචාරයටම යොමු වෙච්ච පව්කාරම ජීවිතයක් වෙන්න පුළුවන්. මේ මනුස්ස ලෝකේ ඉන්න ටික කාලය තුල ඔය කාල බීලා හිටියට හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ. බුදුරජාන් වහන්සේ පෙනෙන යථාබතන් නික්කිතෝ ඒවන් නිරේ. සමහරු ඉන්නවා හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ මේ මනුස්ස ජීවිතේ අවසන් වෙනකොටම මරණින් මත්තේ අපායට වැටෙනවා. ඒ නිසා පින් කරගත්ත කෙනා ගැනත් බුදුරජාන් වහන්සේ පෙන්වුවේ යථාබතන් නික්කිතෝ ඒවන් සග්ගේ. පින් කරගත්ත කෙනා, ඒ පින බලවත් වෙන කෙනා හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ මරණින් මත්තේ සුගතියේ දිව්‍ය ලෝකවල සැප සම්පත් ඇති තැන්වල උපදිනවා. එනිසා පින්වතුනි, අපිට පේනවා අපි ඉපදිලා ඉන්නේ කොතන වුණත්, ඔබට ජීවිතයේ මොන දැන් මේ පුද්ගල සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ජීවිතයට වැදගත්ම ආදර්ශ ටික තමයි, ඔබට ජීවිතයේ අගහිඟකම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සමාහල්ලාවට පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන්, දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්, උගත් කෙනෙක් වෙන්න පුළුවන්, නූගත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කෙනෙක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්, විරූපී කෙනෙක් වෙන්න පුළුවන්, ශරීරයේ නොයෙක් ආබාධ තියෙන, නොයෙක් දුර්වලතා ඇතු ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට හොඳට අවයවවල හොඳ පෙනුමක් තියෙන, හොඳට විකෘතිතාවයක් නැති, හොඳ ශක්ති සම්පන්න කෙනෙක්, පෞරුෂවත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ කිසි දෙයක් නෙමෙයි. ඔබ අඳුරේ හිටියත්, ඔබ ආලෝකේ හිටියත්, ඔබ අඳුරෙන් එළිය කරා යනවද, අඳුරෙන් අඳුරටම යනවට කියන එකයි වැදගත්. ඔබ ආලෝකේ ඉපදිලා නම් ආලෝකෙන් ආලෝකේ කරාම යන කෙනෙක්ද, ආලෝකෙන් අඳුරට යන කෙනෙක්ද කියන එකයි වැදගත්. ඒ නිසා ඔබ පුළුවන් තරම් අඳුරට යන්න උත්සාහ නොකර, ඔබ අඳුරේ හිටියත් ආලෝකේ හිටියත් අඳුරෙන් එළියට යන්න උත්සාහ කරන්න. ඒ පිණිස ඔබ සිත, කය, වචනේ සංවර කරගන්න. පුළුවන් තරම් හිතෙන් ඔබට පින් කරගන්න පුළුවන්. සමහර හිතනවා මේ පින් කරගන්න තියෙන්නේ මොනවා හරි ලොකු දෙයක්, ලොකුවට උත්සවයක් තියලා පූජා කරලා, මේක ලොකුවට කරොත් තමයි පින ලොකුවට ලැබෙන්නේ කියලා. පින්වතුනි, පින රැස්වෙන චේතනාව තුළ, චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි, මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වුවේ. ඒ නිසා ඔබ හිතෙන් මෛත්‍රී කියන්නේ හිතේ රැස්වෙන දෙයක්. මෛත්‍රී සහගතව ඊළඟට ඔබ නියත මිත්‍යා දෘෂ්ටියට නොවැටි කර්ම කර්ම ඵල විශ්වාසය, ඒකට ධර්මයේ කියන ලෞකික සම්මාදිට්ඨිය, ඒක පිනක්. දසවස්තුක සම්මාදිට්ඨිය, ඒකට ධර්මයේ තවත් වචනයක් කියනවා පින්නට නැඹුරු වෙච්ච සම්මාදිට්ඨිය. අන්නේ සම්මාදිට්ඨිය, දානේ විපාක ඇත කරන පින්කම් වල විපාක ඇත, මෙලවක් ඇත, පරලවක් ඇත, මවට සැලකීමේ විපාක ඇත, පියාට සැලකීමේ විපාක ඇත, උපපාතික සත්‍යයන් ලෝකේ ඉන්නවා. මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේම හිතෙන් රැස් කරගන්න පින. ඊළඟට අභිජ්ජා කියන්නේ අකුසලයක්, අනුන්ගේ දේවල් වලට ආස කරන.
මේ මට තියෙනවන මේ මුන්ට තියෙනවන මුන්ට හරියන අනේ මට නෑනි කියලා අනුන්ගේ දේවල්වට ලෝභකම ආසාවත් එක්ක සමහරලාවට ඉරිසියා වෛරයේ හිතේ උපදිනවා. ඒ අනුන්ගේ දේවල් ඒව නැති වේවා කියලා හිතනවා මිනිස්සු. ඒක අකුසලයක් හිතෙන් රැස් වෙන. ඒ නිසා අනුන්ගේ දේවල්වට ආසා නොකිරීම ඒ අය සසරේ රැස් කරගත්ත පිනක් ඔවුන්ට ලැබුණේ කියලා අනේ මේ හැම දිනාටම හරියන්න ඕන. මේකට ධර්මයේ කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වේ පතුරනවා. කරුණාව කියන්නේ කෙනෙක්ගේ දුකකද හිතේ ඇතිවෙන උණු වෙන ගතියක්. අනේ පව් කියලා හිත උණු වෙන ගතිය. මුදිතාව කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා අනේ සාදු කොච්චර දෙයක්ද කියලා හදවතින්ම කෙනෙක්ගේ දියුණුවේදී හිතක් සතුටු කරගන්නවා. උපේක්ෂාව කියන්නේ මේ කර්මඵල ගැන හිතලා ඒ සත්‍යයන් සසරේ රැස් කරගත්ත දේවල් ඒ සත්‍යයන් අරගෙන යන්නේ කියලා මධ්‍යස්ත හිතක් ඇති කරගෙන හැමෝම ගැන නොගැටි හිත මධ්‍යස්ත ස්වභාවයෙන් පවත් ගන්නවා. මෙන්න මේ හිතෙන් රැස් කරගන්න පුළුවන් පිං. ඊළඟට වචනය තුලින් ඔබ පරුස වචන, කේලම්, හිස් වචන, අනුම් බිඳවන, බොරු මේවා නැතුව ධර්මයේ කියන දස කතා කියලා. ඊළඟට සුභාසිත යහපත් වචන, මෛත්‍රී සහගත වචන. හැම වෙලාවෙම හිතෙනවා අනේ මගේ වචනයක් නිසාවත් තව කෙනෙකුට හිතක් නොරිදේවා, පීඩාවක්, දුකක්, වේදනාවක් නොවේවා. මෛත්‍රී සහගත වචන කතා කරන එක පින. අන්න ඔබ ආලෝකයේ කරා යන ක්‍රමේ. ඊළඟට ඔබ කය මුල් කරගෙන ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමෙන් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඒ විතරක් නෙමෙයි ඔබ හිතනවා මගේ කායික ක්‍රියාවක් නිසාවත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. අන්න තමන්ගේ කය මුල් කරගෙන කායික සුචරිතේ, වාචසික සුචරිතේ, මනෝ සුචරිතයෙන් යුක්ත ඔබට ජීවත් වෙන්න පුළුවන් නම්, ඊළඟට තමන් ධාර්මිෂ්ඨව හරිහම්බ කරගත දෙයින් පුළුවන් තරම් පින්කම් කරනවා, දන් දෙනවා, ධර්මිෂ්ඨව ජීවත් වෙනවා, පින්වතුනි දෙවියන් පවා වන්දනා කරනවා. ධර්මයේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන් දවසක් මාතලී කියන රතාචාරවරයාට කියනවා මාතලී නන්දන වනයේට යන්න දිව්‍ය රතේ සූදානම් කරන්න කියලා. මාතලී මේ රතේ සූදානම් කරලා බලාගෙන හිටියා සක්‍ර දෙවියෝ ටිකක් පරක්කුයි. ඒ වෙලේ මාතලී කියන සක්‍ර දෙවියන්ගේ රතාචාරවරයා ගිහින් බලනවා මොකද මේ සක්‍ර දෙවියන් නන්දන වනයේට යන්න මේ රතේ සූදානම් කළ පරක්කු. බලනකොට මනුස්ස ලෝකේ දිහාවට හැරිලා සක් දෙවිඳු වන්දනා කරනවා. ඒ වඳින දිහා බලාගෙන ඉඳලා මාතලී අහනවා සක්‍ර දෙවියනි, දෙදෙව්ලෝට අධිපති ඔබට සතරවරන් දෙවියන් පවා වන්දනා කරනවා. ඔබ වගේ කෙනෙක් මනුස්ස ලෝකේ කාටද වඳින්නේ? ඔබෙන් වැඳුම් පිදුම් ගන්න කවුද? මනුස්ස ලෝකේ ඉන්න පිරිස කාටද ඔය වැඳේ? ඒ වෙලාවේ සක්‍ර දෙවියන් මුලින් කියනවා මනුස්ස ලෝකේ ජීවත් වෙන සීල සමාධි ප්‍රඥා වඩන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන, ධර්මයේ දියුණු කරගන්න පැවිදි ශ්‍රාවකයන්ට මම පළමුව වන්දනා කරනවා. භික්ෂු භික්ෂුණීන්ට වඳිනවා. සීල සමාධි ප්‍රඥා වඩන ඒ නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකයන්ට වන්දනා කරනවා. ඔන්න පළවෙනි වන්දනාව සක්‍ර දෙවියන්. දෙවනියට වඳිනවා යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරං පෝසෙන්ති තන් නමස්සාමි මාතලී. අන්න සක්‍ර දෙවියන් කියනවා යේ ගහට්ටා පුඤ්ඤකරා, ගහට්ටා කියන්නේ ගිහි ජීවිතේ ගත කරනවා, පුඤ්ඤකරා පින් කරමින් ධම්මේන ධාරං පෝසෙන්ති, ඒ අය ධාර්මිෂ්ඨව ජීවත් වෙනවා, ධාර්මිෂ්ඨව තමන්ගේ අමුදරුවන්ම පෝෂණය කරනවා. සීලවන්ත උපාසකයි, ඒ අය සිල්වත් උපාසක උපාසිකාවන්. තන් නමස්සාමි මාතලී, මාතලී ඒ අයටත් මං වඳිනවා. අන්න සක්‍ර දෙවියන් පවා මනුස්ස ලෝකෙට හැරිලා ධාර්මිෂ්ඨව ජීවත් වෙන, ධර්මානුකූලව තමන්ගේ අඹදරුව පෝෂණය කරන සිල්වත් ගුණවත් ශ්‍රාවකයන්ට, ගිහි ශ්‍රාවකයන්ට සක්‍ර දෙවියන් පවා දෙවුරු පවා දෙව්ලොව ඉඳන් වඳිනවා. ඒ නිසා පින්වතුනි ඔබට දෙවියන්ගෙන් පවා වැඳුම් පිඳුන් ලබන සිල්වත් ගුණවත් කෙනෙක් බවට පත් වෙන්න. ඔබ අඳුරේ ඉපදුනත් ආලෝකේ ඉපදුනත් පෙර කර්මයක් මත දැන් ඉපදුනා නම් දැන් ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ඔබට අනාගතය වෙනස් කරගන්න පුළුවන්. ඔබට ඔබේ කර්මයත් එක්ක ඔබ ඊළඟට උපදින තැන ඔබට වෙනස් කරගන්න තාම හැකියාව තියෙනවා. ඔබ පුළුවන් තරම් පින් කරනවා කියන්නේ ඔබ අඳුරේ හිටියත් ආලෝකයට යන කෙනෙක්. ඔබ ආලෝකයේ හිටියත් ආලෝකේ පැත්තටම යන කෙනෙක්. ඒ නිසා සිත, කය, වචනෙන් පින් කරන්න, ධාර්මිෂ්ඨව ජීවත් වෙන්න, සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න පුළුවන් තරම් පින් දහම්, කුසල් දහම් දියුණු කරගෙන ඔබ හැම දිනාටම ජීවිතයේ ආලෝකයේ කරාම යාගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
පිංහතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මාණු ශාසනාවෙන් අපි රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිය සහිසරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කළ දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් අත දායකත්වය දරණේ පින්වත් හැම දෙනාටමත් සැලසේවා කියල අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින් බර දායකත්වය ධර්මෙන් කටයුතු කරන්නේ බදුරලිය මාර්ගහදෙනිය පන්නි මුල්ල පදිංචි KAD ප්‍රේමදාස මහත්මා ඇතුළු පවුලේ ඒ පින්වත් සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. මේ පින්තුන්ගේ ප්‍රධානම අරමුණ තමයි බදුරලිය මාර්ගහදෙනිය ග්‍රාමයේ පදිංචි KAD ප්‍රේමදාස මහතාට සහ PD හේමවති මහත්මියට වයෝවෘද්ධ ඒ දෙමාපියන් දෙපළට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයේ නිරෝගී සම්පන්නියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයි. ඒ වගේම ඒ පින්වත් දෙමාපියන්ගේ සුජීවත්ව සිටින ඒ දරුවන්ට ලලනා කුරුප්පු, වසන්ත කුරුප්පු, හේමන්ත කුරුප්පු, සුසන්ත කුරුප්පු කියන ඒ දරුවන් හතර දෙනාටම ඒ දරුවන්ගේ ජීවිතවලට සම්බන්ධ වෙලා ඉන්න, ඒ විවාහ වෙලා ඉන්න බෑනාවරු ලේලිවරු ඇතුළු ඒ දරුවන්ගේ මොනුපුරු මිනිබිරියන් ඇතුළු පවුල්වල හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය තුන්වන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම ජපානයේ සේවයේ නියුක්තව සිටින හේමන්ත කුරුප්පු පුතණුවන්ට සහ නව ශ්‍රීලන්තයේ සේවයේ නියුක්තව සිටින සඳුන් ඉන්දික මුණුපුරා යන දෙදෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්වන්ගේ ආශිර්වාද රැකවරණ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම මේ දෙමාපියන් නමින් පරම්පරාගත මිය පරලොව ගිය සියලුම ඥාති ඒ රූපිකා කුරුප්පු දියණිය දෙමාපියන් ඇතුළු සංසාරගත ඒ අයගේ පරම්පරාගත මිය පරලොව ගිය මව් පාර්ශවයේ පිය පාර්ශවයේ මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කරපු ඔබත් සිහිපත් කරගන්න. ඔබනමයි මිය පරලොව ගිය සියලු ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා සිහිපත් කරලා ඒ මියගේ ඥාතීන්ටත් පින් දෙන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටමත් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන KAD ප්‍රේමදාස මහත්මා, PD හේමවති මහත්මිය ඇතුළු ඒ දෙමාපියන් දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසි ලොවාසි හැම දෙනාමත් නෙත්කාරි මණ්ඩලේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. විශේෂයෙන්ම නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය ඔබ හැම දෙනාටම නිවන් දකින්න තෙක් සැලසේවා. ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සතු සතු සතු. ඉරිදා සිටින තසපුවේ ධර්ම දේශනාව නිමවටපත් උනේ අපිට අපේ ජීවිතයට ගලපා ගන්නට පුළුවන් කාරණා අන්තර්ගත කරලා මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදුමවින් දේශනා කරපු පුද්ගල වර්ගීකරණයක් අපට හඳුනා ගන්නට පුළුවන් ආකාරයෙන් හැඩගස්සවාගෙන හඳුනාගෙන ධර්මයේ නියැලෙන්නට හොඳ පණිවිඩයක් අද අනුශාසනාව ඇසුරේ ලබන්නට අපට හැකියාව ලැබුණා. අඳුරේ ඉන්න අය අඳුරටම යන්නේ නැතුව අඳුරෙන් එළියට එන්නටත්, එළියේ ඉන්න අය අඳුරට යන්නේ නැතුව ඒ එළියේ රැඳෙන්නටත්, අඳුරෙන් ආලෝකයට ඇවිල්ලා ඒ වගේම එළියේ තවදුරටත් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නටත් උත්සාහ කරන්නට මේ දහම් කාරණා ඔබට ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරන අපි විරාමයක් අරගෙන ඉන්පසු ධර්ම සාකච්ඡාවේදී තවත් දහම් කාරණා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ ධර්මදේශනාව පැවැත්ව පූජනීය ගලිකමු ඥානදීප අපේ හැමදෙරණ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඉරිදා සිටින තසපුවෙන් විරාමයකට යමු වෙනවා. සිත් නෙත් අසපුව. සිත් නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත, විශේෂයෙන්ම අද මේ බණ අහපු
ඇත්තන් තම තමන්ගේ ජීවිතයට ගලපා බැලුවොත් එහෙම මේ කතා කරපු දේවල් තුල කුමන පුද්ගල කාණ්ඩයටද අපායත් වෙන්නේ කියලා. එතකොට අපිට අපේ අඩුපාඩුකම් හඳුනගන්නට පුළුවන් එක් පැත්තකින්, අපේ කුසල අකුසල් අපේ කර්ම විපාකේ කොයි ආකාරයෙන් විපාක දුන්නද කියලා හඳුනගන්නට පුළුවන්, සහ එහි වෙනසක් සිදු කිරීමේ හැකියාවක් තියෙනවද කියලා හොයා බලා ඒ සඳහා කටයුතු කරන්නට පුළුවන්. සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පූජනීය ගලිගමු ඥානදීප අපේ හඳුරන වහන්සේව බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසරය අපේ හඳුරන්නේ. ඔව් අරුණ. හඳුරන්නේ දැන් එහෙම දැන් අඳුරේ ඉඳලා අඳුරටම යන කෙනෙක්, එළියෙන් අඳුරට යන කෙනෙක්, ඊට පස්සේ ඒ අඳුරේ ආලෝකයට එන කෙනෙක්, ආලෝකයේම රැඳෙන කෙනෙක්, මේ වගේ හඳුනගත්ත කෙනෙකුට තමන් කරන වැරද්ද හෝ තමන්ගේ කර්මය මේ ආකාරයෙන් විපාක දීලා කියලා හඳුනාගත්තට පස්සේ කර්මයට අභියෝග කරන්නට, කර්මය වෙනස් කරගන්නට, කර්මයෙන් තිබෙන අකුසලය ගෙවා හොඳ පැත්තට එන්නට තියෙන හැකියාව කොහොමද, විශේෂයෙන්ම මේ ඒ කර්මයට අනුකූලවම අනුගතවම අපි ඉන්න ඕනද, ඒක වෙනස් කිරීමේ බලයක්, ශක්තියක්, හැකියාවක් අප සතු නොවේද? ඔව්, ඇත්තෙම කෙනෙකුට තමන්ගේ කර්මයට අභියෝග කරන්න පුළුවන්. අපිට පේනවා දැන් සමහර චරිත ඔබ මං හිතන්නේ අන්තර්ජාලයේ දැකලා ඇති සමහර පුද්ගලෝ ඉන්න උපතින්ම අත් දෙකක් නැහැ කවුරු දෙකක් නැහැ. හැබැයි අද ගත්තාම ලෝකේ තමන් ඉහළම මට්ටමින් මානව සම්පත් උපදේශකවරු ඉන්නවා. එවැනි අය ලෝකේ රටින් රටට ගිහිල්ලා ඉහළ විද්‍යාඥයෝ හැටියට පහළ වෙච්ච අය ඉන්නවා. සමහර මුළු ජීවිත කාලෙම රෝදපුටු ඉඳලා තියෙනවා. හැබැයි ලෝකෙ පිළිගත් ඉහළම විද්‍යාඥයෝ. එතකොට කර්මයට අභියෝග කරපු එවැනි පුද්ගලයෝ ගැන අපිට අහන්න දකින්න ලැබෙන ඕන තරම්. එනිසා කෙනෙක් උපදින තැන හෝ ඔහුගේ රූපය හෝ ඔහුගේ තියෙන දුර්වලතාවයක් හරි කෙනෙකුට දක්ෂතාවයේ හැකියාව මත කෙනෙකුට ලොකු ගමනක් යන්න පුළුවන්. සමහරු ජීවිතේ නොසිතන විදිහ අභියෝග ජයගෙන ජීවිතේ ඉස්සරහට යනවා. මෙතන බුදුහාමුදුරු පෙන්නන්නේ කෙනෙක් සිල්වත්තු, ගුණවත්තු, ගුණහපත්තු තමන්ට පුළුවන්කම තියෙනවා. තමන් මේ ජීවිතේ මොකක් හෝ පෙර අකුසලයක් මත අපිගමු දුප්පත් තැනක, අසරණ තැනක, බොහොම අමාරු තැනක ඉපදිලා හිටියත් එයාට තේරුම් ගන්න දැන් මේ දේශනාව හොඳට අහගෙන හිටියනම් එයාට තේරුම් ගන්න පුළුවන් මේක මගේ පෙර අකුසලයක්. එහෙමයි. මේ මං සසරේ රැස් කරගත කර්මික විපාකයක් නිසායි මට මෙහෙම වුනේ. ඒ නිසා මං පින් කරගන්න ඕනේ. මං ගුණ ධර්ම පුරන්න ඕනේ. මං පෙර දන් දීලා නැති නිසායි අද මට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා මං කොහොම හරි දුකසේ හරි හම්බ කරන දේ මං දන් දෙනවා. ඊළඟට කෙනෙකුට හිතෙනවා නම් මං හරියට පෙර සීල් රැකලා නැහැ, ගුණ යහපත් ජීවත් වෙලා නැහැ. ඒ නිසායි මට මේ වගේ දෙයක් ධර්මානුකූලව අද මං මෙහෙම දුක් විඳින්නේ, මේ පීඩාව විඳින්නේ මං පෙර සසරේ වපුරපු දේවල්. ඇයි බුදුහාඳුර පෙන්වන්නේ යාදිසං වපතේ බීජං සාදි සංහරතේ පල. අපි සසරේ යමක් වැපිරුවද වපුරන දේ අපි අස්හැන නෙලනවා. හැබැයි අපි හිතමු දැන් අපි මේ ජීවිතේ නෙලා ගන්නේ සමහරු කියනනේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ, මොකද්ද අපි කරපු කර්මය, කොච්චර හොඳට හිටියත් ඇයි අපිට මෙහෙම. එතකොට දැන් හිතන්න හොඳට ඉන්නේ දැන්. එතකොට දැන් අපි හොඳ බීජ වපුරනකොට අනාගතේ හොඳ අස්වැන්න ලැබෙනවා. පෙර වපුරපු දේවල් අද නෙලනවා. එතකොට මෙන්න මේක තේරුම් ගත්ත කෙනා, මේ පෙර අකුසලයක් මං ගෙවන්නේ කියලා තේරුම් ගත්ත කෙනාට ඒ අකුසල විපාකේ තේරුම් අරගෙන තව තවත් අර නරක බීජ වපුරන්නේ නැතුව හොඳ බීජ වපුරන්න පුළුවන්. ඒකයි බුදුහාඳුරපින් අඬාඬා හරි සිල් රකින්න කියන. අනාගතේ හොඳ විපාක ලැබෙනවා. අඬාඬා හරි සීල් රකින්න කෙනාට ඒ සීල විපාක සසරේ නිවන් දකින්නකන් ඊළඟ ජීවිතේ ලැබෙනවා. එතකොට මේ ජීවිතේ තමන්ට කොච්චර අගහිනකන් තිබුණත් සමහරු දන් දෙනවා. අපි හිතමු කෙනෙකුට ලොකු දානයක් දී ගන්න බෑ. හැබැයි යාට කවුරු හරි දන් දෙන එකට ගිහිලා උදව් කරන්න පුළුවන්. එහෙමයි. සම්බන්ධ කරන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි පින්කමක් කරනවා. ඒකට ගිහිලා ශ්‍රම දානයක් කරනවානේ. තමන්ට මුදලින් යමක් කරන්න බෑ, ගිහිල්ලා ඒකට අතහිත දීලා ශ්‍රමදානයක් කරලා අඩු ගානේ කවුරු හරි දෙන දෙයක අනේ මත් අත ගහලා හරි. දැන් අපි දන්නවා සමහරු අටපිරිකර පූජා කරනකොට අත ගස්සලා පූජා කරනවා. අනිත් අය ඒකට අත ගහලා අනේ සාදු කියලා අනුමෝදන් වෙනවා. අපි හිතමු කවුරු හරි කරන පිනක් බලාගෙන ඉඳලා අනේ සාදු කොච්චර දෙයක්ද කියලා ඒ පින අනුමෝදන් වෙනවා. එතකොට ඒ වගේ කෙනෙකුට තමන්ට පින් කරගන්න බැරි වුණත් කෙනෙක් කරන පිනකට ආශිර්වාද කරනව හදවතින් මේකට සතුටු වෙනවා, ඒ පින අනුමෝදන් වෙනවා. ඒ තුළ ඉරිසියාවක් කුහකකමක් නැතුව තමන්ට පින් කරගෙන තමන්ට යහපත් කර්ම දැන් සිල් රකින්නවා කියන එක තමන්ට ඕන තරම් දුප්පත් වුණත් පොහොසත් වුණත් සිල් රකින්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒක තමන් තුළ ඇති දේ තියෙන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ලොකු දම් පින් කන්නම් අපිට ඉතින් කරගන්න අද කාලේ ඉතින් පින් කරන්න සල්ලි තියෙන්න ඕන අත්පිට කොහින්ද එහෙම සල්ලි එහෙම හිතන මිනිස්සු ඉන්න පුළුවන්. දැන් අපි හිතමු සල්ලි වියදම් කරලා ලොකු පින්කම් කරන්න බෑ කියලා. හැබැයි එයාටත් බුදුහාඳුර පෙන්නවා මහණෙනි
තමන් උයාපිහාගත්ත භාජනයක් හෝදලා ඉඳුල් වතුර ටිකක් විසිකරත් හිතන්න කියනවා මේ ඉඳුල් වතුර ටික ආහාරයක් වේවා. එතකොට ඒකෙන් පිනක් කරගන්න පුළුවන්. එහෙමයි. එතකොට තමන් කන බුදුහාඳුරු පෙන්නන මහණෙනි දානෙක වටිනාකම දන්න කෙනා තමන් කන බත්පතෙන් කොටසක් හරි සතෙකුට හරි දන් දෙනවා. ඒක මහා ලොකුවට දැන් බත් කටක් දන් දුන්නා කියලා තමන්ට වේලම නැති වෙන්නේ නැහැ. එතකොට ඕන තරම් කෙනෙකුට පින් කරගන්න ක්‍රම ජීවිතේ ඕන තරම් තියෙනවා. දැන් යම් කෙනෙක් තමන්ගේ බත්පත තව කාට හරි දුන්නහම ඒකෙන් ලැබෙන තෘප්තිය සතුටෙන්ම බඩ පිරෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා තමන්ගේ බත්පත දීලා බඩකින්න ඉන්න මිනිස්සු ඉන්නවා. හැබැයි එක වේලක් බඩකින්න හිටිය කියලා ඒ මිනිස්සයා මැරෙන්නේ නැහැ. හැබැයි ඒ පින යාට ජීවිත කාලේ කොච්චර හිත හිතා සතුටු වෙන්න පුළුවන්ද? ඒ පිනම සමහර ලාවට තමන්ට නැවත නැවත සිහි කර කර බලවත් කරගන්න පුළුවන් ප්‍රබල පිනක් බවට පත් වෙනවා. හඳුන් දැන් ඔබ වහන්සේ මේ දේශනාවේ වැඩිපුරම පුද්ගලයන්ගේ ලෞකිකව ලැබෙන දේවල් පිළිබඳ වැඩි වශයෙන් කියන්නේ පින පව කුසල් අකුසල් එතකොට දිව්‍ය ලෝක අපාය මනුස්ස ලෝකයේ මේවා ගැන තමයි වැඩිපුර කතා කළේ. එතකොට මේ තුල මේ පින පවත් එක්ක අපායද යන්නේ දිව්‍ය ලෝකෙද යන්නේ නැත්නම් තමන්ගේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතේ කොයි වගේ වාසනාවක්ද උදා වෙන්නේ වගේ කාරණාවලට වැඩි අවස්ථාවක් තිබුණා. දැන් මේ අඳුරෙන් අඳුරට යන අය හෝ ඒ කියපු කොටාස හතර තුල ලෝකෝත්තර පැත්තට මොන වගේ නැඹුරුවක්ද තියෙන, කියන්නේ ධර්ම අවබෝධයට මොන වගේ සෝතාපන්න මාර්ගයට ප්‍රවේශ වෙන්න සෝතාපන්න ඵලයට පත් වෙන තැනට මොන වගේ සහායක්ද තියෙන්නේ? ඔව් ඇත්තෙම දැන් එයා අඳුරෙන් එළියට යනවා නම් එළියෙන් ආලෝකයේ පැත්තටම යනවා නම් එයාට ධර්මාවබෝධයේ පැත්තම තමයි විවර වෙලා තියෙන්නේ. කියන්නේ එයා සීල රකින්නවා කියන්නේ එයාට සීලයත් එක්කම සීලය තමයි උපකාර කරන්නේ හිත වඩන්න. සීල පරිභාවිතෝ සමාධි සීලෙන් දියුණු කරන සමාධිය තමයි මහත්ඵල හෝති මහනිසංසෝ. ඒක මහා මහත්ඵල හැටියට වඩන්න පුළුවන්. ඊළඟට ඒ සමාධිය තුල පිහිටලා සිල්වත් කෙනා සමාධිය තුල පිහිටලා වඩන ප්‍රඥාව පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේ විමුච්ඡති කියන. එහෙම ප්‍රඥාවෙන් තමයි හිත දියුණු කරලා කෙලෙසුන්ගෙන් මිදෙන්න තියෙන. එතකොට යාට අරහත්ත්වයේ කරා නිවන කරා අඩුගාණි සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා ගන්න උනත් එයා සීල සමාධි ප්‍රඥා වශයෙන් යා ගන්න ඕනේ. එතකොට ඒ මාර්ගෙමයි යාට විවෘත වෙන්නේ. එයා ආලෝකයේ පැත්තට යනවා කියන්නේ එයා ලෞකික ලෝකෝත්තර මෙලවත් එයාගේ ජීවිතය තුළ යහපත්ව ගත කරමින් එයා පරලෝ පැත්තෙනු ධර්මාවබෝධයේ පැත්තට යන මාර්ගයකට යොමු වෙනවා. දැන් සමහර අය කියන කතාවක් තමයි අපි හොඳ සල්ලි තියෙන නැත්නම් ධනවත් පුද්ගලයෝ බොහෝ වෙලාවට කියන්නේ අපි මේ පින්කම් පස්සේ යන්නේ නැහැ අපි භාවනාවට නම් යොමු වෙලා තියෙනවා භාවනා පන්ති යනවා නැත්නම් ධර්මයේ ඒ වගේ භාවනාව ඇසුරේ තමන්ට ආධ්‍යාත්මිකව සැනසීමක් උදා වෙන දේවල් පිළිබඳ හොයාගෙන යනවා. ඒතොල එතකොට කුසලයේ රැස් වෙන්නේ ධර්මාවබෝධය කරා යන ගමන. එතකොට ඒ තුලින්ම පින බලවත් වීමේ අවස්ථාවක් තිබෙනවද? ඔව්. දම්පින් නොදුන්නට. ඇත්තටම සමහර අය බුදුහාඳුර මේ ලස්සන්ට පෙන්නනවා සමහර අය ඉන්නවා දම් දෙනවා භාවනාත් කරනවා. එහෙමයි. එවැනි අය සසරේ නිවන් දකින්න ගියාම සුඛාපටිපදා කිප්පාවෙඤ්ඤා සැප සහිත දන් දීලා නිසා නිවනට යන මාර්ගය සැප සහිතයි. එහෙමයි. භාවනා පැත්තක් දියුණු කළා නිසා කිප්පාවෙඤ්ඤා කියන්නේ ඉක්මනින්ම අවබෝධය පැත්තට යොමු වෙනවා. එහෙමයි. සමහර අය ඉන්නවා දම් පින්කම් විතරක් කරන භාවනා කරන්නේ. ඒ අය සසරේ නිවන කරා යන මාර්ගය සුඛාපටිපදා හැබැයි දණ්ඩාවෙඤ්ඤා අවබෝධ කරගන්න ගියාම විශාල වෙහෙසක් දරන්න වෙනවා. මොකද සසරේ ප්‍රඥාව පැත්ත වඩලා නැති නිසා. එහෙමයි. එතකොට සමහර අය ඉන්නවා අර කලින් කිව්වා වගේ අපි භාවනාව විතරයි කරන්නේ. ඔය පින්කම් කළා වැඩක් නැහැ. දන් දීලා හරියන්නේ මේක භාවනාවෙන්මයි මේ හිත වඩන්න විතරයි කියලා අර දම් පින්කම් පැත්තට යොමු වෙන්නේ නැහැ. හැබැයි භාවනා පැත්ත කරනවා. එහෙමයි. ඒ වගේ අයට සසරේ දුක්ඛාපටිපදා හොඳට භාවනා කරොත් කිප්පාවෙඤ්ඤා දුෂ්කර ප්‍රතිපදාවකින් ධර්ම අවසර යන්න තියෙන්නේ දුක් සහිත මාර්ගයක්. අර ලෝසකහාඳුරු රහත් වුණා. හැබැයි යන්න තිබ්බේ දුක් සහිත මාර්ගයක්. එතකොට ඒ වගේ සමාට උපෝපං ආත්ම භවවල හරි කරදර බාධා ප්‍රශ්න අගහිඟකම් හැබැයි යා ප්‍රඥාව වඩාගෙන නම් යාට නිවන කරා යන්න පාර හැදෙනවා. දැන් සුනීත සෝපාකල රහත් උනේ. එතකොට ඒ වගේ මාර්ගයේ හැදෙනවා සැප සහිත මාර්ගයක් නෙමෙයි. හැබැයි බුදුහාඳුරු පෙන්වනවා පිනුත් කරන භාවනාත් කරන කෙනාට
යාට සැප සහිත මාර්ගිකින් දැ සීවලි මහරහතන් වහන්සේ රහත් වුණ සසරේ නිවන් දකිනකං ඒ ප්‍රත්තිලාබේ හැම ආත්මයකම උපෝපන් ගිහිව හිටියත් තමන්ට ආහාරපාන ගිවල්දුරුවල් බේතේත් ඇඳුම් පැළඳුම් හැම දේම ඒ අවශ්‍යතා සියල්ල හිතනවටත් අඩා ලැබෙනවා. පැවිදි වුණත් පැවිදි ජීවිතය තුළ ඒ සියල්ල හිතනවටත් අඩා ලැබෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමය අපිට පේනවා. පිනයි කුසලයයි දෙකම අවශ්‍යයි. භාවනා පැත්තත් අවශ්‍යයි, පින පැත්තත් අවශ්‍යයි. එතකොට සසරේ යන ගමනට සුඛාපටිපදා සැප සහිත මාර්ගයකින් නිවන කරා යන්න නම් පුළුවන් තරම් දම්පින්කම් කරලා සසර ගමනේ පින පැත්ත ගොඩක් තමන්ට ප්‍රයෝජනවත් වෙනවා ඒ යන ගමනට. ඔබ වහන්සේ අර දේශනාවේ සිහිපත් කළා පිම්පව් වලට විඥානයේ බලපෑම ගැන ඔබ වහන්සේ සිහිපත් කළා. විඥානයේ නිසා තමයි මේ සසරේ තමන් කුසලයේද අකුසලයේද ගෙවන්නේ, නැත්නම් පිනද පවද බලවත් වෙන්නේ, කර්මය මොන ආකාරයෙන් දෙන්නේ, ඒ කියන කාරණේ පැහැදිලි කළා. දැන් අපි හඳුනන දැන් එතකොට අපි හිතමුකෝ යම් කෙනෙක් තමන්ගේ විඥානය තුළ සසරේ යම් ආකාරයකට මේ තමන්ගේ සසරය තුළ පින්කම් කරලා මනුෂ්‍ය උත්පත්තියක් ලැබුවා. හැබැයි ඒ ඉපදෙන පුද්ගලයාට තමන්ගේ හොඳ ධර්මයේ පිළිබඳව අවබෝධයක් කරා යන්නට හිත දෙන, ඒ වගේම සීල පිළිබඳව අවබෝධයක් තියෙන, මේ වගේ යම් හැකියාවක් සහ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් මානසිකත්වයක හිටියත් තමන්ගේ පවුලේ ඔක්කොම දුෂ්චරිතය දෙනවනම්, ඒ සඳහා අවස්ථාව නොදෙනවනම්, තමන් ඉන්න ප්‍රදේශයේ සමාජයේ පිරිසෙන් ඒ සඳහා සහයෝගයක් සහ මඟ පෙන්වීමක් සහ ඊට බාධකම නම් එන්නේ, තමන් ඉන්න රටේ ඒ පිළිබඳව අවබෝධයක් නැති රටක ඉපදුනොත් එහෙම, මේ වගේ තත්ත්වයක් තුළ ඒ ලැබෙන දේ ප්‍රයෝජන ලැබෙනවාද? එතකොට ඇත්තටම සසර පින තියෙන කෙනා මොන තැනක හිටියත් ඒ පින මතු කරගන්න. අපිට පේනවා සමහර චරිත ලෝකේ නොයෙක් බටහිර රටවල් වල ඉපදිච්ච චරිත ඉන්නවා. අද ලංකාවේ ගත්තොත් ඔය කැලේ ආශ්‍රිත සිටිපාද කැලේ ගත්තා, ලග්ගල කැලේ ගත්තා, ඒ සියලු සැප සම්පත් ඇති පවුල්වල හිටපු සුදු ජාතික අය මේ රටේ ඇවිල්ලා භාවනා කරන මහා දුෂ්කර ජීවිත ගත කරමින් නිවන් අවබෝධයට වීර්ය වඩන ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්නවා. විදේශිකයන්. එතකොට අපිට පේන ඔවුන්ගේ සමහර ජීවිත ගත්තොත් ඇමරිකාවේ සමහරලාට එකම පවුල එකම දරුවා ලොකු දේපල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි බණක් අහලා අර පවුල් පරිසරයෙන් මිදිලා මේ රටවල් වලට ඇවිල්ලා පැවිදි වෙලා අද ගුණධර්ම වඩාගෙන නිවන කරා යනවා. එතකොට ඒ වගේ සමහරලාට මුළු පවුලේමයි දුරාචාරයේ දෙන දුස්සීල ජීවිත ගත කරන අධර්මිෂ්ඨ පවුලක් වෙන්න පුළුවන්. පින් ඇති කෙනාට එක බණපදේ වැටිච්ච ගමන් ඒ ධර්මයේ කරා ධර්මයේ හොයාගෙන යනවා. නෙළුම පිපෙනවා වගේ බුදුහාඳුර ඒක පෙන්වන්නේ. අර ඔය උපමාවමයි යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ කෙනෙක් බුදුහාඳුර පෙන්නන්නේ. මේ පාරේ මඩවලක දුර්ගන්ධේ හැමන මඩවලක නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම අර මඩේ නොගෑ, මඩේ තමයි තියෙන්නේ නෙළුම. හැබැයි මඩ නොගෑවි මඩෙන් උඩට පැමිණිලා බුදුහාඳුර පෙන්නනවා ඒ නෙළුම බැබලෙනවා සුවඳ හමනවා. ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අන්ධ බාල පුතජන සමාජෙමයි උපදින්නේ. ඒ සමාජෙම ඉන්නවා. හැබැයි අර සමාජයේ කරන අකුසල් වලට වැටෙන්නේ, පව්කම් වලට වැටෙන්නේ නැතුව ඒ තමන් ඒ මිනිස්සු අතර හිටියත් සිල්වත් ගුණධර්ම ඇතුව ගුණධර්ම රැකගෙන බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයා සීලෙන් ගුණෙන් ධර්මයෙන් අනෙක් සියලු දෙන අභිබව බැබලෙනවා කියනවා. දැන් සාමාන්‍යයෙන් අපේ හඳුනන දැන් ධර්මයක් ධර්මයට ශාසනයක් ලැබෙන්නත් ඒ මුණ ගැහෙන්නත් පිනක් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් මනුෂ්‍ය උත්පත්තියක් ලැබීම දුර්ලභ කාරණාවක් කියන කාරණේ අපි සඳහන් කරනවනේ නිතරම. දැන් එතකොට මේ වගේ මනුෂ්‍ය උත්පත්තියක් ලැබිලත් බොහෝම කෙනර හිතාගන්න බැරි දුක්ඛිත ජීවිත ගත කරන අය ඉන්න සමහර රටවල් වල කන්න වේල නැතුව කුසගින්නේ මැරණ අය ඉන්නවා. එතකොට ජීවිතේට ධර්මයක් ඇහෙන්නේ නැති රටවල් වල ඉපදිනවා ඉන්නවා. එතකොට ඒ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම බොහෝ පිරිසකට ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න හම් වෙන්නේ නැහැ. බලන්න ලෝකේ ගත්තොත් කෝටි 700කට එහා ඉන්න ලෝකේ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙන කීයෙන් කී දෙනාටද? වැඩිපුර ඉන්නේ ප්‍රත්‍යන්ත දේශවල. ඒකට ධර්මයේම පෙන්වන්නේ ගති විපත්තියක් තියෙන්නේ. ඒ අයට එතන කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, පින් කරගන්න, පින්පව්, කුසල් අකුසල් අහන්නවත් නැහැ. දැන් මේ වගේ තමයි බුද්ධ ශූන්‍ය කාලෙක ඉපදුනොත්. ලෝකේ බුද්ධ ශූන්‍ය කල්ප ගණන් ගෙවිලා යනවා. ඒ කාලෙක ඉපදුනොත් පින් ඇති කෙනෙක් ඉපදුනත්
බොහෝ පිරිසකට පින්පව් ගැන අහන්නවත් නැහැ. ඉතින් බොහෝ පිරිසක් අකුසල් පුරවගෙන අපායගාමි මාර්ගයක එකයි බුදුහාඳුර පෙන්වයි සසර යන සත්‍යයට වැඩිපුරම සංසාර ගමන ගොඩ නැගිලා තියෙන සතර අපායි මහා ගෙදර කරගෙන යන ගමන. ඉතින් බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නෙම පෙර පිනකට. දැන් එතකොට බුද්ධ ශාසනයක් නැති කාලයක බුදුවරුන් පහළ නොවන කාලයක මේ කලින් තමන්ගේ විඥානයේ සසරේ පුරුදු කරපු ඒ සසර පින තියෙන කෙනාම තමයි පිනකට යොමු වෙන්නේ. එහෙමයි. දැන් අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ සසරේ පින් කරපු කෙනෙක් නිසා උන්වහන්සේ ওই කදිරංගාර ජාතකයේ බොහෝ ජාතක පොත්වල දාන පාරමී පුරපු හැටි දුගී මගේ යාචකයන්ට දන් දෙනවා. එතකොට දන් දෙමින් සීල් රකිමින් ගුණධර්ම පුරමින් ඒ තමන්ගේ සසර පුරාවටම පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙමයි. එතකොට ඒ වගේ දැන් අපිට ඇත්තටම ගත්තහම අපිට බටහිර රටවල් වල සමහර දකින්න ලැබෙනවා වරුණ දැන් මේ බණ අහලා පිම්පව් ගැන කුසල් අකුසල් කර්ම කර්මඵල මේ බණ මුකුත් දන්නේ නැති මිනිස්සු. හැබැයි ඒ අය හම්බ කරන දෙයින් මුදලින් කොටසක් ලෝකෙ දිලිඳු රටවල දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් අයින් කරනවා. සමහර රෝගීන් වෙනුවෙන් එක්කෝ අප්‍රිකානු රටවල දුක් විඳින දරුවන්ගේ මන්දපෝෂණයෙන් පෙළෙන අය වෙනුවෙන් ඊළඟට හදවත් සැත්කම් වලට සමහර ලෝකෙ ප්‍රසිද්ධ එක්කෝ ක්‍රීඩකයෝ ඉන්නවා ලෝකේ නළු නිළියෝ වෙන්න පුළුවන් ඔවුන්ගේ ආදායමෙන් විශාල මුදලක් වෙන් කරලා ඔවුන්ගේ සමාජ සේවා වැඩවලට වෙන් කරලා පින්කම් කරනවා. දැන් අපේ රට බැලුවොත් එහෙම පහඳුනන්නේ දැන් මේ රට කියන්නේ ධර්මයේ තියෙන රටක්. ධර්මයේ බුද්ධ ශාසනය බොහෝ සෙයින් උන්වහන්සේගේ දේශනාව අහන්න පුළුවන් රටක්. එහෙම රටක ඉන්න මිනිසුන් එක්ක බලනකොට ධර්මයේ නොඇසෙන ධර්මයේ පිළිබඳ නැත්නම් බුද්ධ ශාසනයක් නොපවතින රටවල් වල ඉන්න මිනිස්සු මේ රටේ ඉන්න මිනිසුන්ට වැඩිය හොඳ මනුෂ්‍ය ධර්මයන්ගේ නිහලව ඉන්නවනේ. හොඳ යම් අනෙක් අයගේ අනිත්‍යයට කරුණාව මෛත්‍රිය දක්වන පැත්ත බැලුවත් අනිත්‍යයට ද්වේෂ නොකරන පැත්ත බැලුවත් එහෙම නැත්නම් අනිත්‍යයට උදව් කරන පැත්ත බැලුවත් ඉහලින් ඉන්නවනේ. මේකට මොකක් හරි හේතුවක් තිබෙනවද? ඇත්තටම ඒක හේතුවක් පේනවා. ඒක අපිට මේ රටේ ඉහළ ඉඳන් පහළටම විශාල පිරිහීමක් පේනවා. ඒ පිරිහීම තුළ ඒ පිරිහිච්ච තැන පවා පිරිහීමට නොඇටි ඉන්න සුළු කොටසක් ඉන්නවා. ඒක අපි දැන් බෞද්ධයෝ කියලා ගත්තොත් අපි නිකන් සාමාන්‍ය හිතමු 70%ක් රටින් බෞද්ධයෝ ඉන්නවා කියලා. ඔය බෞද්ධයන්ගෙන් ගත්ත 70%නු 5%ක් 10%කට ආසන්න පිරිසක් වගේ ඉන්නවා. ඒ අය තමන්ගේ පාඩුවේ රට හදන්නත් බෑ, ලෝකෙ හදන්නත් බෑ, ගම හදන්න සමල්ලාට එයා හිතන පවුලේ උන් ටික හදාගන්නත් බෑ, මම හැදෙනවා. තමන්ගේ පාඩුවේ බණක් අහගෙන හම්බෙන දෙයකින් පිනක් දහමක් කරගෙන ගුණ ධර්මයක් පුරාගෙන ධර්මානුකූලව ධාර්මිෂ්ඨව ගුණහපත්ව ජීවත් වෙන ඉතා සුළු පිරිසක් ඉන්නවා. ඒක සමාජ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් ඉතා සුළු පිරිසක්. හැබැයි සමාජයේ බහුලවම ඉන්නේ පැය 24ම බණ ගියත් බණ යන නාලිකා කොච්චර තිබුණා බණහන පිරිසක් නෙමෙයි. එහෙමයි. වැඩි පිරිස බණහන්නේ. එතකොට ඒ අය රටේ බණ තිබ්බා කියලා ඒ අය අර රටේ යන ක්‍රමේටම අකුසලේටම පිරිච්ච හැම ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ජීවත් වෙන වැඩි පිරිසක් ඉන්නේ. නමුත් අපිට ලෝකේ සමහර රටවල් දකින්න ලැබෙනවා ඒ රටවල් ගොඩනැගිලා තියෙන්නෙම මේ ධර්මයේ කතා නොකිරුවත් ඒ රටේ නීති රීති පද්ධතියත් එක්ක සමාජ ක්‍රමයේ ගොඩනැගිලා තියෙන්නෙම ඒ මිනිස්සුන්ට නිකම්ම අමුතුවෙන් පන්සිල් රකින්න උසහ කරන්න අවශ්‍ය නැහැ. පන්සිල් රැකෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය ධර්මයක් විදිහට මේක මනුෂ්‍ය ධර්මයක් හැටියට රැකෙනවා. එහෙමයි. දැන් අපි මම දැකලා තිනවා අපි ඔස්ට්‍රේලියාවේ දැකලා තිනවා නව ශ්‍රීලන්තේ. ඒ රටේ ඉතාමත් දැන් අපි ධර්ම දේශනාවලට ගිය අවස්ථාවල අපි දැකලා තිනවා පාරවල් වල අපි යනකොට පාර අයිනේ මිනිස්සුන්ගේ ඒ නිෂ්පාදන ගොවි පොළවල් වල නිෂ්පාදන තියලා තිනවා පේන තෙක් මානික සමායට ගයක් නැහැ. මනුස්සෙක් නැහැ. ඊළඟට මේ කැමරාවක් තියලා කොහෙවත් අල්ලන්න හොරු අල්ලන්න ඉන්නව නෙමෙයි. නිකම් බඩු ටික පාර ඔව් බඩු ටික පාර අයිනේ රාක්කවල තියලා මිල සටහන් කරලා සල්ලි දාන පෙට්ටිය තියලා තියෙන. ඒක කැටයක් නෙමෙයි නිකන් ඇරලා සල්ලි දාන තියෙන. මාරු කරගෙන Tamanට ඕනනම් එකෙන්ම මාරු අරගෙන යන්න පුළුවන් මාරු නැත්නම්. එතකොට මොකද අපිත් ඒ තැන්වල බහැලා බල්ලා තියෙන අපිත් එක ගිය අය ඒ ධර්මදේශන අතරතුර අපිට ඒවා පෙන්වන්නම නවත්තලා ඒ බඩු ගන්නකොට ඒ අය ඇරලත් පෙන්න බලන්න හඳුන මේකෙම කොච්චර සල්ලි තියෙනවද කියලා. ඔව් පිළං. ඔව් එතකොට බලන්න බඩුත් නෑ සල්ලිත් නෑ. සල්ලි පෙට්ටියක් තියෙනවා සල්ලිත් තියෙනවා මිනිස් කලින් බඩු ගත්ත මිනිස්සු දාලා ගිය සල්ලිත් තියෙනවා. හැබැයි කවුරුත් වංචාවක් කරන්නේ. එතකොට එහෙම රටවල් ලෝකේ තියෙන අපේ සමහරුන්ට මේ අහනකොටත් පුදුමයි. මොකද හොරු පිරිච්ච රටක මෙහෙම රටවල් තියෙනවා කියලා අහන්නත් ඒකත් නිකන් සුරංගනා කතාවක් වගේ එකක් නේ. එහෙමයි. එතකොට ඒ නමුත් එහෙම රටවල් තියෙනවා. එහෙමයි.
ඊළඟට කවුරුත් බොරුවක් කියන්නේ නැහැ. බොරුවක් කියන අවශ්‍යතාවයක් නැහැ. මිනිස්සෙක් පාරක වුණත් සමහරවිට පෝලිමක් පැනලා යන්නේ වාහනයක් ගොඩක් කෙනෙකුට ඉඩ දෙනවා මිසක් කවදාවත් කෙනෙක්ව අභිභවා යන්න උත්සාහ කරන්නේ. එතකොට මේ වගේ පුදුම විදිහේ ගුණධර්ම ඇතුව මිනිස්සු තුළ එහෙම ජීවත් වෙන රටවල් තියෙනවා. එතකොට ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද දැන් අපේ රටේ බෞද්ධයෝ දිහා බැලුවාම හැමදෙනාම නෙමෙයි බහුතරයක් තමන්ගේ සුඛ විහරණය සඳහා පමණක් තමන්ගේ පීඩාව සමනය කරගෙන ලෞකික පැත්තේදී ඒ සඳහා විතරක් ධර්මයට යොමු වෙනවා. දැන් අපි වැඩිපුරම බැලුවොත් එහෙම පූජාවකට හරි එහෙම නැත්නම් බෝධි පූජාවකට හරි නැත්නම් ශාන්ති කර්මයකට හරි දෙවියන්ගේ ආශිර්වාදය ලබන්න හරි මේ වගේ දේවල් වලට තමයි වැඩි වශයෙන් යොමු වෙන්නේ. අර සැබෑ ධර්මයේ ධර්මයේ අවබෝධ කරගන්න දැන් අර සෝතාපත්ති අංගයක් විදිහට සද්ධර්ම ශ්‍රවණය කියන තැනට යන පිරිස නෙමෙයි ඉන්නේ. දැන් බණක් ඇහුවත් බොහෝ වෙලාවට බලන්නේ ඒ තුළ මේ සමාජයේ හැල්ලුවට ලක් වෙන නැත්නම් විහිළු සපේන මොන හරි දෙයක් තිබ්බොත් එහෙම හොඳයි කියන ඇහැගෙන් බලන පිරිස තමයි වැඩි වශයෙන් අපි දකින්නේ. එතකොට මේකත් යම් ආකාරයකට මේ අපේ සමාජයට වැරදෙන්න හේතුවක් කියලා හිතෙන්නේ නැද්ද අපි හැමෝටම? ඇත්තටම සමාජය තුළ විශාල මේක කොහෙන් හදන්නද කියලා සමාජ පැත්ත නම් පේන්නේ. මොකද ඒක අපිට තේරෙනවා. අපි දැන් අවුරුදු ගාණක් අවුරුදු 20කට ආසන්න ප්‍රමාණයක් අපි ධර්ම ප්‍රචාරයේම අවුරුදු ගණනාවක් නියලුණා. රට පුරා යමින් ගමෙන් ගමනට ගිහිල්ලා මාධ්‍යවල පුදුම බණ ප්‍රමාණයක් භාවනා වැඩසටහන් කර කර මේ රට පුරා නොයෙක් පිරිස ඇසුරු කළ බණ ගත්තොත් හැම තැනම රටේ හැම ශේෂ්ත්‍රයකම බණ කියලා තියෙනවා. හැබැයි අපිට ඒ සමාජයේ යන පැත්ත ගත්තට පස්සේ අපිට කොහෙන් මේක හදන්නද හැදෙයිද හැදෙන පහටක්වත් අනාගතයේ තුල පිරිහෙනවා මිසක් හැදිච්ච පිරිසක් ඉන්න සුළු පිරිසයි. විශාල වශයෙන් ගත්තොත් ඒ සුළු පිරිසටත් ඒ ගුණයක් රැකගෙන ඉන්න බැරි මට්ටමට අර අධර්මිෂ්ඨ පිරිස බලවත් වෙනවා. ඒ කියන්නේ අධර්මිෂ්ඨ පිරිස බලවත් වෙනකොට ඒ බලපෑමද සමාජයේ වෙලා ඒ බලපෑම සමාජයේ වෙලා ගන්නකොට අර කොසල් රජුරෝ දැකපු හීන වගේ. ඒ හීනවල තියෙනවනේ අනාගතේ දුස්සීල පිරිස අධර්මිෂ්ඨ පිරිස වැඩි වෙනකොට සිල්වතුන්ට ගුණවතුන්ට ඉන්න බැරි තත්යක් ඇති වෙනවා. ඒ අය සමහර ලාවට ඒ ප්‍රදේශ අතහැරලා යනවා. එක්ක වනාන්තර වලට කැලෑවල් වලට යනවා කියන සිල්වතුන්. සමාජයේ සත්පුරුෂය මිනිස්සු අතරට එන්න බෑ. එතකොට අර හිස් ලබු කැට නිකන් උඩට මේ කියන්නේ ඒව තමයි මතුවෙලා පේන්නේ. එතකොට හිස් ඒව මතුවෙලා පේනවා. ඇති දෙයක් නැහැ. නමුත් ඒව තමයි ලොකුවට පිම්බිලා පේන්නේ. එතකොට ඒ වගේ අර අධර්මිෂ්ඨය දුස්සීලය දුරාචාරී දෙන අය සමාජයේ මහා ඉහළ මහා ප්‍රභු සමාජයේට මහා වටිනාකම් ඇති පුද්ගලයෝ වගේ පේන්න පටන් ගන්නවා. සිල්වතුන් ගුණවතුන් ඒ සමාජෙන් අයින් වෙනවා. එහෙමයි. ඒක අපිට පේනවා සමාජය තුළ ගත්තත්. මොකද අද වර්ණ සාමාන්‍ය හැම ශේෂ්ත්‍රයකම ගත්තොත් කඩාවැටීමක් තියෙනවා. ආයතනවල ගත්තත් හැම ශේෂ්ත්‍රයක මොකද මිනිස්සුන්ගේ සිස්සතන් ගත්තත් ඊළඟට කිසිම පුද්ගලෙක් විශ්වාසයක් කරලා සම්බන්ධ කරගන්න බෑ. සමහරවිට උපාසකේ හැටියට වැඳගෙන ඉන්න පුද්ගලයා සමහරවිට මහා හොරෙක් වෙන්න පුළුවන්. එහෙමයි. හොයාගන්න බෑ සමාජයේ පුද්ගලයෝ. එතකොට එවැනි හේතු මත සමහරලාට ආයතන වල වෙන්න පුළුවන්. දැන් හැමතරනේ මම මෙහෙම හෙවුවත් තිබෙන ශාසනය සමහර වෙලාවට ශාසනය තුලින් ශාසනයට ලැබෙන දේවල් ගසා ගන්න පිරිස ඉන්නවා. නැත්නම් ශාසනයට ලැබෙන ශාසන දායාදයන් තමන්ගේ කරගන්න උත්සාහ කරන පිරිස ඉන්නවා. සමහරලාට ශාසනයට ලං වෙන්නෙම ලාභ ප්‍රයෝජන තකාගේ. එහෙම කරන කෙනෙකුට විපාක කොයි ආකාරයෙන් ලැබෙනවද? මේ ඉන්න ජීවිතේමද ලැබෙන්නේ නැත්නම් ඒක මරණින් පසු ඊළඟ භවයකදීද ඒ සඳහා විපාක ලැබෙන්නේ? සමහරුන්ට මෙලවත් ලැබෙනවා. සමහරුන්ට මෙලවට ලැබෙනවා. හැබැයි සමහරුන්ට මරණින් මත්තේ කොහොමද ලැබෙනවා? ඒ සාසනික දේ බුද්ධ දේශනාවල මොකද ඒක බොහොම භයානකයි. ඒ සාසනික දෙයක් හොරාගත්තා හෝ වංචාවක් කරා කියන්නේ ඒකේ විපාක හරි භයානකයි. ඒක අපිට පේනවා අර බුද්ධ දේශනාවල තියෙනවා මේ සංඝයාට අයිති තෙල් බෝතලයක් පරිහරණය කරලා අපායේ ගිය අර මේ එතන මුළු ඇඟම යක්ෂයෙක් වෙලා ඉපදුනක් මේ කර කුට්ටම් වෙච්ච ශරීරයක් තියෙන හැම මෙහෙමයි. එතකොට මේ කරලෝම කියන කරලෝම සුචිලෝම කියන යක්ෂයෝ. එතකොට මේ වගේ සසරේ අකුසල් කරපු බොහෝම පුදුම පුද්ගලයෝ එවැනි චරිත සමාජෙ හම්බ වෙනවා. දැන් අපි ගත්තාම දැන් වරුණ අපේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ උනත් අපි ආරම්භ කරනකොට ගොඩ නගනකොට බොහෝම සද්ධාවෙන් වගේ ඇවිල්ලා බක්කුල සෑයට සීල සුවර්ණට ලැබිච්ච මුදල් වංචා කරපු එක පුද්ගලයෝ දැනටමත් තාමත් ඉන්නේ හිරේ රිමන් වෙලා. තමත් මේ දැන් මාසයක් විතර තිස්සේ ඔහු ඇතුලේ. එතකොට
මේ වගේ නොයෙක් පුද්ගලයෝ ඉන්න. හැබැයි අපිට සමහර එන්නේ උපාසකෙක් හැටියට වැඳගෙන, එන්නේ සමහර සමාජ බොහොම ප්‍රබෝ කෙනෙක් හැටියට පෙනී ඉන්නේ. ඇවිල්ලා බොහෝ භික්ෂූන් වහන්සේලා අතරට, හැබැයි සමහර හොරු ඉන්නවා භික්ෂූන් වහන්සේලා ළඟට ඇවිල්ලා උපාසක ස්වරූපෙන් තමන්ගේ වංචනික දේවල් සමාජයේ වසන් කරගන්න උත්සාහ කරන. ඒ මිනිස්සුවත් පේන්නේ මේ අර අසවල්ප සිද්ධ හාමුදුරු ළඟ ඉන්නේ, අර හාමුදුරු ඇසුරු කරන්නේ, අර හාමුදුරු ළඟත් ඉන්නවා මෙයා සමහරවිට ධර්ම වැඩසටහනුත් කරන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ පින්කම් කරනවා, මල් වට්ටි අරගෙන යනවා, පින් මේ යාලව තමයි විවෘත කරන්නේ. හාමුදුරන්ට මුවා වෙලා මුල් ගාල තියන්නේ, විවෘත කරන්නේ, ඔක්කොම කරන්නේ. ඉහළම සමහරවිට දායක සභාවේ සභාපති වෙන්න පුළුවන්. එතකොට ගමේ ප්‍රධානියා වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ගත්තහම එක්ක මත් කුඩු ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, සමාජ විශාල වංචනිකයෙක් වෙන්න පුළුවන්, විශාල පිරිසකට හොර වංචනික වැඩ කරපු හොරෙක් වෙන්න පුළුවන්. දැන් අපි හඳුනන එතකොට එහෙම වංචනික හෝ හොර වැඩ හෝ දුෂ්චරිතේ නියැලෙන කෙනෙකුට සාසනීය ඉඩක් නැද්ද? ඔය වගේ සාසනයට ලං වෙලා උදව් උපකාර කිරීමේ හැකියාවක් නැද්ද? ඇත්තටම වංචනික පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෝ සමහර ජීවිතේ වෙනස් කරගන්න හිතාගෙන දැන් එහෙම ඉන්නවනේ. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා. දැන් අපිට අපි නොයේක් තැන්වල වරුණ බණට ගියාම සමහර ලාඩ බන්ධනාගාරවල අපි බණ කියනවා. එහෙමයි. ඒ හිරේ ඇතුලේ ඉන්න චරිත සමහර අය ඉන්නවා ජීවිතේ ගොඩාක් වැරදිලා අවුරුදු ගණන් හිර දඬුවම් විඳලා ජීවිතේ ගොඩාක් දුක් විඳපු මිනිස්සු. හැබැයි ඔවුන් ඒවෙන් පස්සේ එළියට ඇවිල්ලා හිතනවා මං හැදෙනවා, මන් නිවැරදි කෙනෙක් වෙනවා, යහපත් කෙනෙක් වෙනවා. ඒ වගේ දැන් අපි ළඟට සමහර අය එනවා අවුරුදු ගණන් සමහරු මත්කුඩු මඩ්‍රවල් ටැබ්බැහි වෙච්ච අය. ඒව නවත්තලා අපි දන්නෙත් නෑ. කියනවා හාමුදුරනේ මම මේව නවත්තලා දැන් මෙච්චර කාලයක් මන් දැන් ඒ සල්ලි වලින් පින් කරනවා කියනවා. ඉස්සර මම මෙච්චර රුපියල් 25000ක 30000ක මාසෙකට කුඩු ගැහුවා කියනවා. මන් දැන් දුක් විඳලා හම්බ කරලා ඒවෙන් දන් දෙනවා, පින් කරනවා, වැඩිහිටි නිවාසවලට උදව් කරනවා. එතකොට ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා ජීවිතේ වැරදි මාර්ගේ ගිය අය. හැබැයි ධර්මය අහලා ඒව සම්පූර්ණයෙන් හදාගෙන නිවැරදිව යහපත් මාර්ගවල යන අය ඉන්නවා. ආයෙ ඒක කරන්නේ නැහැ. ආයෙ නොකරනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ අය ජීවිතේ වංචනික ඒ චරිතය තුළ ඉඳගෙනම ඒක පවත්වාගෙන යෑම පිණිසම උපාසක වෙස් ගන්නවා. ඒ උපාසක වෙස් ගන්නේ සැබෑ උපාසක යන්නේ මේ, හැබැයි උපාසක ස්වරූපේ ගන්නෙම අර වංචනික කටයුතු කරගෙන යන. ඒ කියන්නේ ඒ තමන් පිළිබඳ සමාජයේ සැකයක් නොහිතෙන්නට භික්ෂුන් වහන්සේලා ලං වෙනවා. භික්ෂුන් වහන්සේලා ලං වෙන සමාලට ඇත්තටම ගත්තොත් සමහර හාමුදුරලා ගත්තාම දැන් අපි වුණත් ගත්තාට පස්සේ අපිට බණ කියාගෙන අපි ධර්ම ප්‍රචාරය කරගෙන ගියාට අපිට පුද්ගලයෝ ගැන අර සමාජය ගැන දැන් කවුරු හරි ඇවිල්ලා වඳින හැම මිනිස්සයාගෙන් මේ අපිට මේ පොලිස් වාර්තාවක් අරන් ඉන්න කියන්න බෑනේ. ඇයිඩෙන්ටි කාඩ් එක බලලා වඳින දෙන්න බෑ. ඔව් වඳින්න එන මිනිස්සයා සමහල්ලාවට ඇසුරු ඇවිල්ලා බණට ආරාධනා කරන මිනිස්සයා ළඟට ඇවිල්ලා පින්තූරයක් ගන්න මිනිස්සයාගේ ඔයා ඔයාගේ ඉස්සල්ලා මේ පොලිස් වාර්තාවක් ඔයාගේ පෙරවැරදි ඒ බබල් අපි එහෙම මිනිස්සු ලං කරගන්නවා නෙමෙයිනේ. හැබැයි කාලයක් යනකොට ටික දවසක් ඉන්නකොටයි තේරෙන්නේ මිනිහා මේ ජාතිය කෙනෙක්නේ. මේ වගේ හොරෙක් කවුරු හරි එක්ක අපිට ඇවිල්ලා කියන හාමුදුරනේ මෙයා මේ ජාතිය ලං කරගන්න එපා, මේ මිනිස්සු මේ ජාතිය අතනත් මේ වගේ වංචාවල් කළ මේ රටේ නමගිය ලෝක හොරෙක්. එතකොටයි අපි දන්නේ. හැබැයි ඒ වෙනකොට සමහරලාවට ඒ වෙන්න ඕනේ දේවලුත් එලා ඉවරයි. සමහරු ඒ හොරාටත් අහු වෙලා, ඒ හොරා එතනටත් තව හොර වැඩක් කරලා එහෙමයි. ඒ තරම් දරුණුවට ගිහිල්ලා දැන් ඒ වගේ මොකද මේ සමාජය තුල හරීම දැන් කාටව හංගන්න හැදුවත් හඳුරන්නේ තමන්ට හංගන්න බැහැනේ. තමන් එතකොට මොනද මේ වගේ දැන් ශාසනීය දේවල් එහෙම යම් ආකාරයකට භුක්ති විඳිනවා නම්, ශාසනීයට එරෙහිව යම් ආකාරයකට කටයුතු කරනවා නම්, ශාසනීයට මුවා වෙලා තමන්ගේ සුඛ විහරණය ලබා ගන්න උත්සාහ කරනවා නම් තමන්ගේ හිතින්ම තමන් විඳවන්න වෙනවා. ඇත්තෙම කොහොමත් ඉතින් තමන්ගේ හිතින් තමන් විඳවනවා. මිනිස්සු යම් අකුසල් බුදුහාඳුරු පෙන්නන්නේ මහණෙනි මේ ලෝකෙට මොන මොන පෙන්නගෙන හිටියා. තමන් ගැන සම්පූර්ණයෙන්ම දන්නේ තමන්. හැබැයි තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකේ දෙවියනුත් තමන් ගැන දන්නවා. ඒ නිසා තමන් කවුද කියලා දෙවියනුත් දන්නවා, තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. ඕවා හොඳටම දේවරුණ. අපි ගොඩක් ඔය මරණාසන්න අය ළඟ දැන් මං ගොඩක් මරණාසන්න අය ළඟට ගිය අවස්ථා තියෙනවා. පණ යන අවස්ථාවේ මං ළඟ ඉඳලා තියෙන සමහර අයගේ සමහර පුද්ගලයෝ මහා සිංහයෝ වගේ හිටපු අය, රටේ ලොකෝ බලපුලුවන් කාර්යව හැටියට වැජබිලා හිටපු චරිතක් එනවා. එක පුද්ගලෙ මට මතකයි මං හතර සැරයක් පන්සිල් දුන්නා මේ අන්තිම වෙලාවේ. එහෙමයි.
පන්සිල් දීලා ආයි ටිකකින් අනේ හාඳුන්නේ මට මතක් වෙනවා අනේ මට ආයි පන්සිල් දෙන්න කියනවා. ඒ පන්සිල් දීලා ටික වෙලාවකින් ඔබතුමා දැන් කරපු පිනක් සිහි කරගන්න මෙහිමයි කිව්වා. අනේ හාඳුන්නේ මට මතක් වෙනවා මම මේ වගේ වැරදි වැඩ කර අනේ මට ආයි පන්සිල් දෙන්න කියනවා. එතකොට අපිට පේනවා මේ හෘද සාක්ෂියත් එක්ක කෙනෙක් ජීවිතේ අන්ත අසරණ වෙනවා. තමන් රැස් කරගත්ත කර්මය තමන්ගේ පසුපස සෙවණැල්ල වගේ නෝ. ඉතින් ඒ නිසා ලෝකෙට මොන විදිහට පෙනී හිටියත් සමහරලාවට දේශපාලකෙක් විදිහට පෙනී ඉන්න පුළුවන්. සමහරලාවට මහා දානපතියෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. සමාජ සේවකයෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. බොහොම සිල්වතෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. උපාසකෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. හැබැයි තමන් වංචනිකයෙක්ද හොරෙක්ද සල්ලාලේද තමන් මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ ඒ සියල්ල තමන්ගේ හෘද සාක්ෂිය දන්න. ඔහුට ඒ කර්ම විපාකේ අරගෙන සසර යන්න වෙනවා. එනිසා මේ සසර යන මේ වගේ ශාසනයට යම් ආකාරයකට ශාසන දේවල් කන හොරකම් කරන ඒ වගේ පුජ්‍යලයෝ සැලකිලිමත් වෙන්නට ඕන. මොකද අපි දකිනවා සමහර අය ශාසනය තුළ මේ වගේ කටයුතු කරලා ඊට පස්සේ සමාජයේ නිර්දෝෂී පුද්ගලයන් විදිහට පෙනීන උත්සාහ කරනවා. ඇත්තටම අපි දැන් ලංකාව ගත්තොත් ලෝකේ අනෙක් රටවල් වගේ නෙමෙයිනේ. ඒ කියන්නේ හිරේ ගිහිල්ලා එළියට එන්නේ වීරයා වෙලා. වීරයා වෙලා. හිරේට යනවත් ඔබ දැකලා ඉතින් සමහරු මේ කියන්නේ තමන්ට විශාල ජයග්‍රහණයක් ලැබුණා වගේ මාංචු දාගෙන යනකොට අත් දෙක එළියට දාලා ඒක පෙන්නවා මෙන්න මම නිකන් අර ජයග්‍රහණේ ලබලා යනවා වගේ. එළියට එනකොට ඔබ දැකලා තියෙනවා සමහර ලෝකෙ කොහෙවත් හටක නැහැ. සමහර මහා අපරාධ කරපු හොරු එළියෙන් නිදහස් වෙලා ඉන්න දවසට ගිහිල්ලා මල් මාලා දාලානේ පිළිගන්නේ. මල් මාලා දාලා පිළිගන්නවා. ඔහුට මේ කැමරා මයික් අල්ලලා ඊට පස්සේ සම්පූර්ණ මහා වීර චරිතයක් හැටියට මතු කළා ඔහු පෙන්නනවා. එහෙමයි. එතකොට එහෙම සමාජ ක්‍රමයක් තුල බොහෝ වෙලාවට අර හොරු වීරයෝ වෙන රටක්. ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න එපා. දුක ධර්මයේ තිබෙන රටක්. ධර්මයේ තිබෙන රටක ධර්මය තුළින් කොතරම් සැහනසීමක් ලබන්නට පුළුවන්ද කියන කාරණය හඳුනා ගන්නට අපොහොසත් වීම ඇත්තටම මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ කොතරම් අපරාධයක්ද කියලා හිතෙනවා. ඒ නිසාමද මේ වගේ තත්ත්වයකට පත් උනේ අර යම් ආකාරයකට යම් දෙයක් භුක්ති විඳින තමන්ට ලැබෙන මේ පිළිබඳ හැඟීමක් ඇගීමක් නැත්නම් තමන්ට වටිනාකමක් නැති වෙලා යනකොට සමහරුන්ට එහෙම වෙනවනේ. අපි හැමෝටම දැන් සමහර මේ ධර්මයේ නිතර ඇහෙන දකින ඒ වගේ තත්ත්වයක් එක්ක ඒකේ වටිනාකම නොදැනෙන්න පුළුවන්. හැබැයි දුරබැහැර දැන් අපිම දන්නවා ලංකාවෙන් එපිටට ගිහිල්ලා ඉන්න විදේශගත වෙලා ඉන්න අපේ අය ධර්මයට බොහොම කැමතියි. ධර්මයට ලං වෙන. එතකොට තමයි මේක වටිනාකම මට හිතෙනවා. අ නිතර දකින කුකුලගේ කරමලයට විච්ච දේ වෙලාද කියලා අපේ රටේ ඉන්න මිනිස්සුන්ට. අම්තර දැන් ඒත් එක්කම දැන් සමහර අය අර බොහන්ස එකතැනක දේශනාවදී සිහිපත් කළා අපායේ ඉඳලා පව ගෙවල අකුසල් හීන වෙලා ගිහිල්ලා පින බලවත් වෙලා ඊට පස්සේ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන් කියලා. දැන් මෙතකොට මේ කාරණාව කියනකොටම සමහරුන්ට හිතෙන්න පුළුවන් එනම් අපාය ගියත් කමක් නැහැ කියලා. සමහරු එහෙම කියන තැන අපාය ගියත් මම මේක කරනවමයි කියලා. එතකොට එහෙම මේ හිතුවොත් එහෙම ඒක තමන්ගේ විනාශයයි. ඇත්තටම ඒ වගේ අය තමයි වරුණ අර ජාතිය හොරු. ඒ කියන්නේ සංසාර පුරුද්ද තියෙන හොරකමට. සසර පුරුද්ද තියෙන්නෙම දුරාචාරයට දුස්සීලකමට. එතකොට කල්ප ගණන් අපායේ ඉඳලා අර අකුසල් ගෙවලා හැබැයි පෙර සසරේ කරපු පුංචි පිනක් අපායේ යටපත් වෙලා තියෙනවා. ඒ පින අර අකුසල් ගෙවිලා ඉවර වෙනකොට ඒ පින මතුවෙනවා. මතුවෙලා මනුස්ස ලෝකෙට එනවා. එහෙමයි. මනුස්ස ලෝකෙට ආවට පස්සේ අමලාට පෙනුමෙන් ගත්තා ලස්සනයි. පෙනුමෙන් ගත්තත් කෙනෙකුට බොහොම ආකර්ෂණීය ස්වරූපයක් තියෙනවා. සමහරවිට කෙනෙක්ව මුලා කරගන්න පුළුවන් හැකියාවක් පෙනුමක් තියෙනවා. පින බලවත් වෙලා ඒදී ලැබුණා. පින බලවත් වෙලා ඔහුට ඒදී ලැබුණා. හැබැයි ඔහුගේ සසර පුරුද්ද තියෙන්නේ විඥානේ පුරුදු වෙලා තියෙන්නේ සසරේ කල්ප ගණන් අපාහි හිටපු පුරුද්ද තියෙන නිසාම විඥානේ පුරුද්දත් එක්ක ඔහු නැඹුරු වෙන්නෙම දුෂ්චරිතයටම. තමන්ට කොච්චර සාධාරණව ජීවත් වෙන්න පුළුවන් හැකියාව සමාජ පිළිගැනීම තිබ්බත් කරන්නේම හොරකම්. කරන්නේ ජඩකම්. කරන්නේම වංචනිකකම්. කරන්නේම වැරදි දේවල්. ඉතින් මේ වගේ පුද්ගලයෝ අපිට සමාජය තුළ ඕන තරම් දකින්න ලැබෙන. ඇත්තටම අපිට මුණ ගැහෙනවා එවැනි පුද්ගලයෝ ඕන තරම්. ඉතින් බෞග අපරාධ මනුෂ්‍ය ජීවිතවල ස්වභාවය. ඉතින් ඔවුන් අර ආලෝකෙ ඉපදිලා අඳුර කරා යන පිරිස. එහෙමයි. ඉතින් ඒ ආලෝකයෙන් අඳුර කරා යන්න තරම් උසස් මනසක් තියෙන ඇති කරගන්න පුළුවන් කෙනානේ මේ මනුස්සයා කියලා කියන. ඉතින් ඒ වගේ
මනස උසස් නැහැ කියන්නේ. මිනිස්සු විදියට ඉපදිරත් තිරස්චීන මනසක් තියෙන්න පුළුවන්. ඇත්තටම දැන් අර සිදුවීම වුණත් ඇත්තටම අපි ඒක යම් මට්ටමක අර අධිකරණ කටයුත්තක් නිසා අපි ඒ ගැන කතා නොකළ යුතුයි. ඒක අධිකරණේ පවත්වන නමුත් වරුණ අපේ මාධ්‍ය හරහා දැනුවත් කරලා බොහෝ පිරිසක් අපේ බක්කුල මහා සෑයට සීල සුවනට බොහෝ පිරිසක් අහිංසක මිනිස්සු රුපියල් 50 100 හරි මිනිස්සු ආධාරපකාර කරලා තමයි මේ බක්කුල මහා සෑය ගොඩ නැගුණේ. එතකොට එතන ගිහින් බලපුවාම කෙනෙකුට දකින්න පුළුවන් මොන තරම් දෙයක් අපි ගොඩනගලා තියෙනවද කියලා. ඉතින් ඒ දේත් එක්ක ඒ අහිංසක මිනිස්සු එතනට ආධාර කරපු මුදලක් යමෙක් වංචා කරා නම් ඒක අපිට සමාජලාවට සද්ද නැතුව පව් කියලා පැත්ත කරලා කමක් නැ ඕන දෙයක් වෙච්ච දින් කියලා ඉන්න බෑ. මොකද ඒවා අහිංසක මිනිස්සුන්ගේ මුදල්. මිනිස්සු ආධාර කරලා තියෙන්නේ චෛත්‍යයට. ඒ සාසනය වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපට සිද්ධ වුණා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සියලු තොරතුරු එක්ක පුද්ගලයා ගැන හෙළිදරව් කරන්න. ඉතින් මාස ගාණක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාස 6ක් තිස්සේ ඔහු ගැන අධ්‍යයනය කරලා ඔහුගේ තව තවත් නොයේක් තොරතුරු හොරකම් වංචා මේ සියල්ලත් එක්ක මේ තොරතුරු ඔක්කොම හෙළි කරගෙන පුද්ගලයා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. දැන් මාසයක් තිස්සේ ඔහු තාම රිමාන්ඩ් ඉන්නවා. ඉතින් හිරේ මේ කියන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ පහුලේ අය ඇවිල්ලා මා එක්ක කතා කරලා මුදල් දෙන්න මුදල් දෙන්නම වැරද්ද පිළිගන්නවා මෙහෙමයි කියලා ඔවුන් ඇවිල්ලා එකඟතාවයක් කතා කරා. නමුත් උසාවියේ තාම ඒ කටයුතු යන නිසා මම ඒ ගැන උසාවි කාරණයක් නෙති ඒ නිසා. නමුත් මිනිස්සුන් මොකද මේ ගැන මම හිතන පත්තරයක සඳහන් වෙලා තිබ්බ ඒ නිසා අපි යමක් දැනුවත් කළ යුතුයි. අපි මිනිස්සුන්ගේ දෙයක් වෙනුවෙන් රටේ නීතියට අනුව අපි කටයුතු කළ යුතුයි. හැබැයි අපි දන්නවා මිනිස් රටේ ස්වභාවය මිනිස් අසත්පුරුසයි. මිනිස්සුන්ගේ ස්වභාවය අසත්පුරුසයි. ඒවත් එක්ක නමුත් අපිට පුද්ගලයන් වෙනුවෙන් මෙවැනි කටයුතු කළ යුතුයි. සාසනික දේවල් කරනකොට ඉතින් හොරු හැදෙනවා, හතුරු හැදෙනවා, තරහකාරයෝ හැදෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. අපි දන්නවා දැන් අපේ පැරණි මිනිස්සු චෛත්‍ය හදලා විශාල පිරිසක් පින් කරගෙන දිව්‍ය ලෝක යනවා වගේම ඒ ලැබිච්ච මුදල හොරකම් කරලා අපායට යන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ සියලු තොරතුරු එක්ක වරුණ මම බක්කුල සෑය ගැන පොතක් ලියනවා මේ දවස්වල. ඒ චෛත්‍ය හදලා උදව් කරපු මිනිස්සු වගේම මේ හොරු ගැනත් අනාගතයේ සියලු තොරතුරු එක්ක හෙළිදරව් රිමක් කරනවා රටටම. හඳයි අපේ හඳුනන අපි දැන් මේ සාකච්ඡාවේ තවත් මේ වගේම කාරණා කිහිපයකට ආවොත් එහෙම දැන් සමහරු ඉන්නවා අපේ හඳුනන්නේ තියෙනවා භුක්ති කියන්නේ මහා ධනවත් වූ ඉන්නවා සල්ලිකාරයෝ මහා සල්ලිකාරයෝ ඉන්නවා. හැබැයි භුක්ති විඳින්නේ නැහැ. ඔවුන් මහා කුණු පෙරේතයෝ කියලා අපි කියන්නේ ඒ විදිහටම තමයි ඉන්නේ. අඳින ඇඳුමේද කන බොන දේද අර මේ කාඩි හොදී බතුයි කෑව මට්ටමටම වැටිලා ඉන්නවා. පොතේ සල්ලි තියාගෙන ඒක භුක්ති විඳින්නට හිත දෙන්නේ නැමේ අය අපේ හැමදේම. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අර සමහරු ඉන්නවා දීපු දෙයට ආපහු ලෝභ කරනවා. ඒ කියන්නේ දන් දෙනවා දීලා ආපහු ලෝභ කරනවා. දීලා අදිනවායි. දීලා ආපහු අදින අපරාධේ දුන්නේ කියලා දීපු දෙයට ලෝභ කරනවා. දැන් සමහර ඉන්නවනේ දන් දීලා සෙනගට පේන්න දුන්නා වෙන්න පුළුවන්. පිරිසක් අතරේ නිකන් තමන් දානපතිය වගේ පේන්න තමන් දන් දෙනවා. හැබැයි දීලා ඊට පස්සේ අපරාධේ දුන්නේ කියලා ඒ දීපු දෙයට බයිනවා. ලෝභ කරනවා. දීපු නිසා ලැබෙනවා සසරේ. හැබැයි ඒ දෙයට ගරහා කරලා බැනලා ලෝභ කරපු නිසා ලැබිච්ච දේ පරිහරණය කරන්න හිතක් නැමෙන්නේ. එහෙමයි. ඊළඟට සමහරු ඉන්නවා තමන් දෙන්නේ නැහැ අර සියතින් දෙන්නේ නැහැ. කාට හරි සේවකයෙකුට කියලා තමයි දෙන්නේ. ඒ නිසා සියතින් පරිහරණය කරන්න හිත නැමෙන්නේ කියනවා. ඒ කියන්නේ තමන් ගාව තිබිලා තමන් ඒ සඳහා යොමු වෙලා දෙන්නේ. ඔන්නේ දීලා දහන් කියලා කියන ඒ වගේ කාට හරි කියන සේවකයන් උන් ඔය දීලා දාපන් කරදරේ. අන්න එහෙම කියලා. ඒ කියන්නේ හිත පහදවගෙන නෙමෙයි. හිත පහදවගෙන නෙමෙයි. හැබැයි අර දීම නිසා ලැබෙනවා. නමුත් තමන් හිත පහදවාගෙන දීලා නැහැ. ඒ නිසා තමන්ට සියතින් දීලා නැහැ. ගෞරවයෙන් දීලා නැති නිසා සියතින් පරිහරණය කරන්න හිත නැමෙන්නේ. අපිට සමාජේ පේන වරුණ අර කිව්වා වගේ කෝටිපතියෝ ඉන්නවා. පොත්වල කෝටි ගණන් සල්ලි. හැබැයි කාත් කවුරුත් නැහැ. එහෙමයි. පරිහරණය කරන්න හිත නැමෙයි. සමහරු ඉන්නවා බස් එකේ නැගලා යනවා වාහන 10ක් ගන්න සල්ලි තියෙනවා. සමහර හිතන්න පුළුවන් එතකොට සමහර හිතන්න මේ කල්පේච්ච කෙනේ කුණුකම. ඒ කියන්නේ ඒක කුණුකව. කන් ඒ කියන්නේ හොඳට කාලා බීලා ඉන්න පුළුවා. එහෙමයි. කන්නේ නැහැ මිනිස්සු දැනගනි. ඇඳුමක් අඳින්නේ නැහැ. අර වැරහැලි ඇඳුමක් ඇඳගෙන ඉන්න මේ නිකන් මිනිස්සු දැනගනි අපිට යමක්කමක් තියෙනවා කියලා. එක්ක කොහේ හරි ගිහිල්ලා කොහේ හරි ඉඩම් අරන් ගෙවල් දොරවල් ඉඩකඩම් තියෙනවා. භුක්ති විඳින්න පින නැහැ සමහරුන්ට. එතකොට හැබැයි මැරුණාට පස්සේ තමන් දන් දීලත් නැහැ. තමන් භුක්ති විඳලත් නැහැ. කාලය ඇඳලත් නැහැ.
මැරුණට පස්සේ අර දීපල ඔක්කොම එක්ක රාජ්‍ය සන්තක වෙනවා. ඒක කවුරු හරි හොරෙක් අයිති කරගන්න. තාම ලංකාවේ නම් ක්‍රමේ කවුරුත් අයිතිකාරයෙක් නැතුව මැරුණොත් ඒක මහා බාරකාරයකට රජයට අයිති වෙනවා. එහෙමයි. ඉතින් එතකොට පේනවා අර තමන් මේ ඉතුරු කරා නෙමෙයි තමන් ඒ කියන්නේ ගිහියෙක්ගේ ස්වභාවය තමයි තමන් හම්බ කරාට පස්සේ තමන් ඒක භුක්ති විඳින්න ඕනේ. එක්ක පින් කරලා පිනෙන් සතුටු වෙනවා. ඒ ලැබෙන දෙයින් කොටසක් තමන් සතුටින් භුක්ති විඳිනවා. එහෙමයි. ලස්සනට ඇඳලා ඉන්න කාලෙන් බුදුදහමේ උගන්වන්නේ අල්පේච්ඡකම කියන්නේ මේ අර කියපු මේ කුණු චරිතයක් කුණකමක් මේ ලෝභකමක් නෙමෙයි. ඒ නිසා තමන් හම්බ කරන දෙයින් සම ජීවිකතා බුදුහාඳුරපින් ආදායමට ගැළපෙන වියදම් රටාවකට පුරුදු වෙනවා. තමන්ගේ ආදායමේ හැටි තමන්ට කෝටිපතියෙක් කරන දේවල් කරන්න බැරි වෙයි සාමාන්‍ය මාසික රුපියල් 20,000 30,000 පඩි ගන්න මිනිස්සෙකුට. එහෙමයි. හැබැයි ආයි හම්බ කරන දේට අනුව තමන්ගේ පෞල් ජීවිතේ ඒ ආදායමට ගැළපෙන වියදමකට හදා ගන්නවා. යම් මට්ටමේ ලොකුවට මුදලක් තියෙන කෙනා තමන් හොඳට ජීවිතේ සැපවත්ව ජීවත් වෙන ගමන් වැඩිපුර දෙයින් පින්දහම් කරනවා. එතකොට ඒ වගේ තමන් ආදායමට ගැළපෙන වියදමක් පුරුදු කර ගන්නවා. නමුත් සමහර අය අපිට පේන්නේ තමන්ට කොච්චර සල්ලි තිබ්බත් හොඳ කියක් දොරක් හදාගන්නේ යාන වාහනයක් නේ. ඇඳුමක් අතින්නේ අඩුගානේ කන්නේ බොන්නේ වත්නේ. ලෙඩක් දුකක් වුණාම අපි ගමු තමන්ට කෝටි ගණන් පොතේ සල්ලි තියෙනවා. හොඳ ඉස්පිරිතාලෙක ගිහින් අතර වෙන්න පුළුවන්. හොඳ වෛද්‍යවරයෙක් හම්බෙන්න පුළුවන්. ඒත් නෑ ඔය නිකන් කොත්තමල් ටිකක් බීලා බුදිය ගන්නවා. ඔය නිකන් සල්බේ දොස්තරලට වේදම් කරන්න ඕන. ඔය බීත් පැකට් එකක් බීලා බුදිය ගන්න ඔළුවේ ඉඳන් පොරෝගෙන එක්ක මොකක් හරි අර තියෙන පෙත්තක් බීලා ඔය කෝකටත් අයිලේ වගේ මොකක් හරි තෙල් ටිකක් ගාගෙන ඉන්නවා. එක්ක වෙදෙක් හොයාගෙන ගියත් යන්නේ කීයක් ගන්නවද? ඔයද මහත්තයා කියක් ගන්නවා. ඒ ටික බලලා තමයි බේත් ටික ගත්තා සමහල්ලාවට දොස්තර අපි හිතමු මාසෙකට බේත් ලියලා දෙනවා කියලා. ඔය දවස් දෙකකට විතර දෙන්න. අරගෙන හොන් යන්ත අඩුවක් තියෙනවා දෙන්න නවත්තනවා. එතනින් නවත්තනවා. ඒ කියන්නේ මේ එතන තියෙන්නේ තමන්ගේ අර පිරිමැස්මක් නෙමෙයි. එතන තියෙන්නේ තමන්ට තමන්ගේ ධනිය භුක්ති විඳින්න පිනක් නැති එක. එහෙමයි. ඒක හදා ගන්න ඕන ඉස්සෙල්ලාම තමන්. එතකොට ඔය මේ සමහරු නියම් ප්‍රේතයන් විදියට මැසිරණ අයනේ සෙම් සොටු පෙරාගෙන කුණු පෙරාගෙන එහෙමින් ජීවිතත් අපි දකින්නවනේ අපේ හඳුනනේ. ඒ කියන්නේ මිහිපිට අපාය වගේ කියලා අපි කියන්නේ. ඒ වගේ තත්ත්වයටපත් වෙන්නේ තේ සසරේ පුරුදු කරපු ක්‍රමවේදෙනි සමග. සසරේ පුරුදු කරපු ක්‍රම තමයි මම හිතන්නේ අපි මේ ගොඩාක් බුද්ධ දේශනාවල කතා එක කියනකොට ඔබට ප්‍රායෝගිකව මේක හොඳට තේරුම් ගන්න ඔය මහාචාර්ය නන්දසේන රන්දපාල මහත්මයාගේ පොත් ගොඩක් තියෙනවා. එහෙමයි. ඒකේ තියෙනවා ditta ධම්ම වේදනීය කර්ම විපාක කියලා පොතක්. මේ කර්ම විපාක මෙලව විපාක දීපු ඒවා අවුරුදු 30-40ක් ඇතුළත ඇතැම් පුද්ගලයන්ගේ නම ගම නැති වුණත් සිටියලු විස්තර එක්ක එතුමා ජීවන අධ්‍යක්ෂින් ක්‍රමයේ ඔස්සේ හොයාගත්ත තොරතුරු ගොඩක් තියෙනවා. ඊළඟට තියෙනවා මනුස්ස ප්‍රේතය සමග ගත කළ දුෂ්කර අවධියක් කියලා. මනුස්ස ස්වරූපේ තිබුණට පෙරේතය වගේ ජීවත් වෙන මිනිස්සු ගැන එන මනුස්ස ප්‍රේතය එතුමාම ගිහිල්ලා ඒ අමුතු චරිත අධ්‍යයනය කර කර ඒ චරිතත් එක්ක ජීවත් වෙලා ගත්ත අධ්‍යක්ෂින් ඇසුරින් ලියපු පොත් තියෙනවා. ඊළඟට සමහර ඔය යාචක ජීවිත තියෙනවා. දැන් සමහර වරුණ සමහර යාචකයෝ මේ රටේ හොඳට ජීවත් වෙන මේ කියන්නේ කෝටිපති යාචකයෝ ඉන්නවා. ඔව් يعني බිස්නස් එකක් විදියට යාචකවම කරනවා. තමන්ගේ ව්‍යාපාරය තමන්ගේ වාහනෙන් ඇවිල්ලා බහිනවා. වැරහැලි අදගෙන වාහනෙන් ඇවිල්ලා බහිනවා. ඊට පස්සේ අර හම්බෙන්න ටික මිසක් සමාල් මිනිස්සු දෙන බත් පැකට් අරම වීසි කරනවා ඒවා කන්නේ නේ. ඊට පස්සේ තමන් අර කෑම එකක් බෙදාගෙන යන විදිහට තමන්ගේම සේවකයෙක් ඇවිල්ලා හොඳ කඩේකින් හෝටලෙකින් ගත්ත කෑම එකක් දීලා යනවා. ඊට පස්සේ හවසට මේ ටික එකතු කරගෙන යනවා. සමහරුන්ගේ බැංකු පොත්වල ලක්ෂ 20 30 ලක්ෂ 50 තියෙන යාචකයෝ ඉන්නවා. පෞගේ දවස්වල මේ යාචකයෝ මැරුණා මේ ප්‍රශ්නේ නිසා. ගහලා මැරුවා. එතකොට මේ වගේ ලක්ෂ ගණන් පොත්වල තියෙන යාචකයෝ ඉන්නවා. මං හිතන්නේ මේ වගේ වැඩසටහනක් ගැන එවැනි නිවේදකයෙක් කීපෙන් තමත් එක කතා කරා. ඔහු මේ සමහර පුද්ගලයෝ ගැන එක පුද්ගලයෙක් මුණ ගැහුණා කීවා මේ තොරතුරු හොයාගෙන යනකොට සෙරෙප්පු මහණ කෙනෙක් දවසේ ආදායම 10,000ක් කියෝ. දවසේ ආදායම. ඒ කියන්නේ අපි හිතමු දවස් 20ක් කියලා ලක්ෂ 2ක්. එතකොට සාමාන්‍ය ඉහළ ඒ නොසිතන විදිහ චරිත ඉන්නවා. සමහර අය ඒ වගේ නොසිතන එක එක්කෙනාගේ ජීවන ක්‍රමයත් එක්ක. එතකොට ඒ වගේ ඔය මේ දරුවෙක් වඩාගෙන ගිහිල්ලා බස් එකක නැගලා අනුන්ගේ ළමයා ඒ කියන්නේ කුලියට ගත්ත ළමෙක් වඩාගෙන බස් එකක නැගලා ළමයාට මෙහෙමයි පපුවේ හිලක් කියලා වෛද්‍ය සහතික ටිකක් බොරු පෙන්නලා ඉවරලා ඔහුගේ දවසේ ආදායම රුපියල් 15,000ක් 20,000ක් විතර. ඒ කියන්නේ මේ අධර්මයෙන් තමයි ධර්මයේ මේ මුදල් හොයන්නේ. මුදල් හොයන් හැබැයි ඔහු මෙලව හම්බ කරාට වරුණ මේ
උපෝපං ආත්ම ගණනාවක තමන්ගේ පපුවේ හිලක් හැදෙන හේතුවය. එහෙමයි. ඒ කියන්නේ ඒ වගේ තමන් බොරුවට තමන්ගේ රෝගයක් නැතුව තමන් රෝගියෙක් හැටියට මිනිස්සුන්ට වංචා කරගෙන යනකොට සසරේ ආත්ම ගණන් රෝගී වෙලා දුක් විඳින උපත් ලැබෙන හේතු. ඉතින් ඒ නිසා මිනිස්සු මේ කර්ම කර්මඵල ගැන නොදන්නකම නිසා වංචනික ජීවිත හොරකමෙන් වංචාවෙන් ජීවත් වෙන මිනිස්සු නොකරන දෙයක් නෑ. එහෙමයි. හැබැයි ඒ සියලු දේවල් එක්ක ඒ මිනිස්සුන්ගේ ජීවිතවල මේවා සසරේ තමන්ට අරගෙන යන කල්ප ගණන් අරගෙන යන අපිට මේ සමාජ තුළ දකින්නකොට මේ හැම චරිතයක්ම අද අපි මේ ධර්මදේශනාවේ කතා කරපු අඳුරෙන් අඳුරටම යන අය ඕනතරම් සමාජ දකින්න තියෙනවා. එහෙමයි, බහුලව දකින්න පුළුවන්. ඔව්, අඳුරෙන් එළියට යන ටික දෙනෙක් සමාජ දකින්න තියෙනවා. මොකද සමාජෙ පිරිහිලා නිසා අඳුරෙන් එළියට යන්නේ ඉතාම ස්වල්පයයි. එහෙමයි. ඊළඟට ආලෝකයේ ඉපදිලා අඳුරට යන අය තමයි වැඩිපුරම ඉන්නේ. වැඩිපුර. එතකොට වැඩිපුරම ඉන්නේ ආලෝකෙ ඉපදිලා තියෙන. හැබැයි කරන්නේම දුරාචාර, දුස්සීලකම් ඒවත් එක්ක. මොකද ධර්මයක් නැති වුණාට පස්සේ, ධර්මයකට යොමු නොවුණාට පස්සේ ඒ තමන්ට ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකමක් තේරෙන්නේ. එක්කෝ ක්ලබ් ගානේ විනාශ වෙනවා, එක්කෝ බේබදුකන් නිසා විනාශ වෙනවා, සමහර යාළුවෝ නිසා, දුරාචාරකම නිසා, සල්ලාලකම් නිසා. එතකොට මේවා නිසා මුළු ජීවිතේම අධික තණ්හාව නිසා විනාශය. ඔව්, අධික තණ්හා. දැන් සමහරු ඉන්න වරුණ, දැන් අපි ගම මිනිස්සෙයකට හම්බ කරා කියලා අපි ගම ලෝකේ තියෙන වටිනාම වාහන අඩුගානේ වාහනයක් දෙකක් තිබ්බා කියලා මිනිස්සෙයකට. යන්නේ එක වාහනේනේ. අපි හිතමු ගයක් හදාගත්තා කියලා කෝටි ගාණක් වියදම් කළා, කාමර 50ක ගයක් හැදුවා, මිනිහා බුදියන්නේ එක කාමරයකනේ. එතකොට මේ වගේ අර සෑහීමකට පත් නොවීම තුළ අපි ගමු ඇඳුම්, ලෝකේ තියෙන ඇඳුම් කොච්චර ගෙනාවත් දැන් අර පහුගිය කාලේ මැරුණ දකුණු ඉන්දියාවේ හිටපු අර මහ ඇමතිතුමියා, එතකොට සාරි විතරක් 12,000ද 15,000ද තිබුණා කියලා මාධ්‍යවල වාර්තා වුණා. ඒ කියන්නේ ඇඳපු නැති ඒවා. අඳින කල් මදිනවා. එතකොට දවසකට එක ගාණේ ඇඳක්. ඈ? සාරි 12,000ක් විතර කියන්නේ. එතකොට බලන්න, ඒ කියන්නේ තමන්ට සමහරු ඉන්නවා සෙරෙප්පු කුට්ටම්. තමන්ට කොච්චර දැක්කත් සෙරෙප්පු. ඒ අර අල්පේච්චකම නැති වුණාට පස්සේ gedara තියාගන්නත් ඉඩ නැහැ. දැන් මේකේ හරි අපූර්වත්වය අපි හඳුනන්නේ එක පැත්තකින් තිබිලා භුක්ති විඳින්න නැති එක. අනිත් එක ඕනාවට වඩා භුක්ති විඳීම. බුදුහාමුදුරුවෝ කියපු මේ මධ්‍යම ප්‍රතිපදාවේ හිත නැති දැන තමයි නේද? මේ නිසා අර වැඩිපුරම ඉන්න ආලෝකේ ඉපදිලා අඳුරටම යන අය. ඊළඟට ඒ අතර පෙර පින් තියෙන ඉතාම සුළු පිරිසක් ඉන්නවා ආලෝකේ ඉපදිලා ඒකේ වටිනාකම තේරුම් අරගෙන ආලෝකේ කරාම යන අය. ඉතින් මෙන්න මේ කොටස් හතර මම හිතන්නේ අද ධර්ම දේශනාවේදී තේරුම් ගත්තරන් ජීවිතේ ධර්මානුකූල පැත්තකට හදාගන්න ගොඩක් පහසුයි. හොඳයි. ඒත් එක්ක වරුණ තව පුංචි පණවිඩයක් දැනුම් දෙන්න තියෙනවා. ඒ තමයි ඉදිරි මාස දෙකමාර තුල, මොකද අපේ ධර්ම දේශනා බාරගත්ත ගොඩාක් අයින් අපි කලිනුත් මේක දැනුම් දීලා තියෙනවා. නම් කොච්චර දැනුම් දුන්නා සමහරු ඉතින් අර කොහොම හරි උත්සාහයක් ගන්නවා නේ කියලා අපි ධර්ම දේශනාවට සම්බන්ධ කරගන්න. මොකද ඉදිරි මාස දෙකමාර මම විදේශගත වෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා නමුත් සිත්නතසපුවට උන්වහන්සේගේ ධර්මදේශනා පොළොවට අපි ලෝකෙ කොහේ හිටියත් ඒ ධර්මදේශනා වුණා එකක් දෙකක් විතරක් පොඩ්ඩක් මගහැරෙයි. නමුත් ඒ ධර්මදේශනා පටිගත කරලා සජීවීව ඔබට ධර්මදේශනාව සාකච්ඡා මේ විදිහටම ඉරිදා හවසට දිගට අහන්න අපි සලස්සනවා. ඉතින් ඒ නිසා එළියේ ධර්මදේශනා අපේ පන්සල්වල මේ කටින පින්කම් ඇසුරේ බාරගත්ත පින්වතුන්ට දැනුම් දෙනවා. අපි ලබන වසරේ මේ මොකද මේ දැන් තියෙන කාලෙත් වරුණ බණහන කාලයක් නෙමෙයි. මිනිස්සු ධර්මශාලාවලත් දැන් දේශපාලනය කතා කරන්නේ. මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන දේශපාලනේ නිසා මේ කාලේ බණ කියවට ඔළුවට යන්නේත් නැහැ මිනිස්සුන්ට. ඒ නිසා අපි ලබන වර්ෂේ නිදහසේ ධර්ම ප්‍රචාරයයි පටන් ගමු. හොඳයි. මගෙනුත් බොහෝ දෙනෙක් අහනවා හාමුදුරුවෝ රට යනව නේද? ගියාට පස්සේ එන්නේ නැහැ කියලා ආරංචියකුත් තියෙනවා. ඒ නිසා සිත්නිතසපුවත් නැද්ද කියලා. නෑ, සිත්නිතසපුවේ දේශනායි විදියට මහන්න පුළුවන්. උන්වහන්සේ ලබන වසරේ සුපුරුදු විදියටම ඔබට මේ ලංකාව තුළදී ධර්ම දේශනා සඳහා සම්බන්ධ කරගෙන වැඩමවන්නට හැකියාවක් තිබෙනවා. අද වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වදාළ පූජනීය වන්දනීය ගලිගම් ඥානදීප අපේ හැමදෙරණ හන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. උන්වහන්සේ විදේශගත වෙන්නේ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ කටයුතු සාර්ථක කරන්නට අපේ හැමදෙරණට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු දේවල් එක ධර්මයේ සොයා යන ගමන තුළදී ඒ ධර්මයෙන් සැනහෙන ධර්මයේ අවබෝධ කරන මගක් ලබා ගන්නට මේ කරන කුසල් පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.